අන්තවලින් සිත ගලවන්න තියෙන විපස්සනාවේ එක ක්‍රමයක් තමයි සිතට නිදහසේ ගිහිල්ලා අරමුණේ බැඳෙන්න දෙන එක. බැඳිලා ඒ බැඳිච්ච හිත, ඒ අරමුණේ සිත බැඳිලා හිත වැඩ කරන විදිය බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්නවා, ඒතර බලාගෙන ඉඳි හිතට හොඳට පේන ගන්නවා සිහියට. ඒකේ විවිධාවක් එක වෙන්නේ නැහැ. ඒක වෙහෙස ගතිය දැනෙන්නේ නැහැ. ඒ වෙහෙස හොඳට බලන් ඉන්නවා වෙහෙස දියා. ඒ වෙහෙස දියා බලන් ඉන්න බලන් ඉන්න බලන් ඉන්න සිත ඒ අරමුණට තියෙන බන්ධනේ නිදහස් වෙලා යනවා. කියන්නේ සිත ආස්වාදයන්ගේ ආදීනව දකින්න දකින්න සිත නිස්සරණයට පත් වෙනවා. දැන් ඇත්තටම ත්‍රිපිටකයේ ගොඩාක් සූත්‍ර බැලුවාම තියෙන ওই කරුණ තුන තමයි. ආස්වාද ආදීන නිස්සරණ. ඉමංගෙන ආදීනව දකින්න ඕන නිස්සරණයට පත් වෙන. ආදීනව දකින්න නම් ආස්වාදයට හිඳින්න ඕන. ආස්වාදයේ ඒ කියන්නේ අර චිත්ත අපි හිර කරන්නේ නැහැ. සිත හිර කරන්නේ නැතුව සිත අරමුණු ප්‍රතික්ෂේප කරන්න දෙනවා. ඇලෙන්න දෙනවා. දීලා ඒ වැඩ කරන විදිහට හොඳට නිරීක්ෂණය කරගෙන ඉන්න විමසමින් ඉන්නවා. හොඳට නිරීක්ෂණය කරන ගමන් පිටකෙනෙක්ගේ සිතක් දිහා බලන් ඉන්නවා වගේ, පිටකෙනෙක්ගේ සිතක් දිහා බලන් ඉන්නවා වගේ මේ සිත වැඩ කරන විදිය සියල්ල නිරීක්ෂණය කරනවා. ආන් එතකොට ඒ ආදීනව දකින්න 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 තමයි සිත ගැළවෙන්න පටන් ගන්න, සිත නිදහස් වෙන්න ගන්න. ඉතින් එතකොට ඒක එක ක්‍රමයක්. මම හිතන්නේ ඊයේ අපි ඒක ටිකක් විස්තරව ටිකක් සාකච්ඡා කළා. එතකොට දැන් අපි අද දැන් මේ නොනේ ප්‍රශ්නේ අහපු හින්දා මම අපි අද උදේ සාකච්ඡාවට සාපේක්ෂ කරලා අපි කොහොමද අන්ත දෙකෙන් සිත ගලවන්නේ කියලා බැලුවොත් එහෙම දැන් අපි අද උදේ සාකච්ඡාවේදී මතක් කළානේ මේ අද උදේ ධර්ම සාකච්ඡාවේදී මතක් කළා මේ ඒ ශුන්‍යතා ධර්මයේ අවබෝධ කරන්න යද්දී ශුන්‍යතා ධර්මයේ අවබෝධ කරද්දී ගොරෝසු සංඥාවක් සියුන් සංඥාවකින් ප්‍රතිෂ්ඨාපනය කිරීමක් තමයි මේ ශුන්‍යතා ධර්මයේ තුල උගන්වන්නේ කියලා. සාපේක්ෂකව සිත ශුන්‍යතාවයට ගමන් කිරීමක් කියලා. ඒක සාපේක්ෂකව සිත ශුන්‍යතාවයට ගමන් කරවන්න යද්දී දැන් අපි අන්තිමට සාකච්ඡාව නැවැත්වුවේ පඨවි සංඥාවේ කය කියන සංඥාවේ හිත පිහිටවීම පිළිබඳව කතා කළා. දැන් අපි හිතමු දැන් ඔන්න දැන් අපේ සිත දැන් අපිට අන්ත දෙකෙන් අයින් කරන්න ඕන. අන්ත දෙකෙන් සිත අයින් කරන්න අපි උපක්‍රමයක් හැටියට භාවිතා කරන්න අපිට පුළුවන් ඕන. ඔය කියන කය කියන සංඥාවට හිත දාන්න. දැන් කය කියන සංඥාවට හිත දාලා අපි දැන් කය කියන සංඥාව අපිට පුළුවන්නේ අපිටම අපිට කය කියන සංඥාව අපිට හතර ඉරියව්වෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉඳගෙන වුණත් පුළුවන්, හිටගෙනත් පුළුවන්, ඇවිදගෙනත් පුළුවන්, සයනේ කරද්දි නිදියද්දිත් පුළුවන්. නිදියද්දි මේ සියල්ල කරද්දි අපිට මේ හතර ඉරියව්ව තුර මේ කියන ඒ කයට හතර ඉරියව්වෙම අපිට කයට සිහිය පිටවන්න පුළුවන්. ඉතින් එතකොට දැන් අපි මෙන්න මේ කියන පඨවි සංඥාවට හිත ගත්තොත් ඔන්න දැන් අපි කය කියන සංඥාවට හිත දාලා තියෙනවා. කය කියන සිත සංඥාවට දාලා එතන අපිට පුළුවන් මේක එදින්ද හැම තැනකදීම මේක ගෙනියන්න පුළුවන්. දැන් හැම වැඩක් කරද්දීම කය කියන සංඥාව හිත පිටවලා තියෙනවා. ඒ කියන්නේ උයද්දී පිහද්දී වැඩ කරද්දී ඔෆිස් යද්දී ඉඳගනින්දි මේ හැම දෙයකදීම ඒ කය කියලා හිතනවනේ, මේ කය කියන දැනීම තියෙනවනේ. ආන් ඒ දැනීමට අපෝකස් කරලා තියෙන්නේ. දැනීමට අවධානය යොමු කරලා ඉන්නේ. දැන් මෙන්න මේ කියන දැනීමට අපි අවධානය යොමු කරලා හිටියට පස්සේ දැන් අපි හිතමු දැන් ඔන්න අපි වාඩි වෙලා ඉන්නවා. දැන් අපේ කයේ දැනීමට හිත පිහිටවලා. එතකොට අපි දන්නවා මම කය කියන දැනීමට හිත පිහිටවා කියන්නේ දැනීමට පිටවක් ගන්න මම සම්පූර්ණ වර්තමානයේ තුල ඉන්නේ. මම සංකල්පක නෙවෙයි. මොකද අපි ගොඩාක් වෙලාවට නැත්තම් දවස වැඩි වෙලාවක් ඉන්නේ මොනවාරි සිතුවිලි ලෝකෙක. මොනවාරි සංකල්පයක. සිතුවිලි ලෝකයක සිතුවිල්ලක නිමග්න ගත වෙලා දැන් අපිට තේනවා දැන් මම සිතුවිල්ලක බැඳිලා නැහැ. සිතුවිල්ලකට හිර වෙලාත් නැහැ. සිතුවිල්ලක් එක කතන්දර ගොත ගොතා ඉන්නවත් නෙමෙයි. දැන් මම මේ කයත් එක්ක ඉන්නේ. මම මේ මොහොතේම කය කියන දැනීමත් එක්ක පටවිය කියන දැනීමට හිත ගත්තා. කියන්නේ ඇත්තටම මම ඒලා නිකන් නිවන් දැකලා වගේ ඉන්නේ.
ඒ වෙලාවේ මම මාත් එක්ක ජීවත් වෙනවා. ඒ වෙලාවේ මම මට 100%ක් විශ්වාසය මම ප්‍රතිපදාව තුළ ඉන්නේ. ඒ වෙලාව තුළ මා තුළ වැඩෙන්නේ මාර්ගය, සතිපට්ඨාන, විපස්සනා. ඒ කියන්නේ මම විපස්සනාව කියන්නේ මම ආයෙත් කයට ඇවිල්ලා තියෙනවා. මම ආයෙත් වර්තමානයට ඇවිල්ලා තියෙනවා. කියලා දැන් මට 100%ක් ඒ විශ්වාසය එන්න පටන් ගන්නවා. හරි, දැන් අපි හිතමු දැන් ඔන්න කයට හිත දාගෙන හිතියක් ගන්නකෝ. කයට හිත දාගෙන කයේ ඉන්නවා කියලා දැනීමට හිත දාගෙන අපි හිතමු දැන් මම පාරේ ඇවිදිනවා. මම පාරේ ඇවිදගෙන යද්දි මට තේරෙනවා දැන් එක පාරට ඒ කයෙන් හිත අයින් වෙලා විඥාණය සිත ගිහිල්ලා ඔන්න ලස්සන රූපයක වැදෙනවා ගිහිල්ලා. ලස්සන රූපයක ඇලෙනවා. එතකොට දැන් ඔන්න දැන් මට තේරෙනවා දැන් ඔන්න සිත කයේ නැහැ. දැන් තියෙන්නේ සිත මෙන්න මේ රූපෙට ලොල් වෙලා තියෙන්නේ. සිත මේ රූපෙට බැඳිලා තියෙන්නේ. ඉස්සෙල්ලාම වැදගත් දේ තමයි මෙන්න මේක හඳුනා ගන්න පුළුවන් නම්. දැන් මේ වෙලාවේ මම කයේ ඉන්නවා කියන දැනීම එක නෙවෙයි ඉන්නේ, මම රූප බලමින් ඉන්නේ කියලා අපිට අන්න එතකොට දැන් මේ වෙලාවේ මොන ආයතනයේද විඥානය බැසගෙන ඉන්නේ කියලා දැනගන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳ සතියක් දිනුනෙච්ච කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. මොකද ආයතන හයක් තිබ්බට අපිට තේරෙනවා විඥානෙ කයි තියෙන්නේ. ආයතන හයක් තියෙනවා, ඒ වෙලාවේ විඥානෙ එකයි. ඒතර අපි දන්නේ කොයි වෙලේ විඥානෙ කොයි අරමුණක් ගනිද. රූපයක පිහිටයිද, ශබ්දයක පිහිටයිද, ගන්ධක පිහිටයිද, අසේක පිහිටයිද, පහසක පිහිටයිද කියලා දන්නේ. හැබැයි අපි දන්නේ එකම දේ තමයි කෙලෙස් වැඩිපුර වගුරවන්න පුළුවන් කොයි ඉන්ද්‍රියේ වෙලාවේ විඥානේ ලකුණු දෙන්නේ ඒකට. කොයි අරමුණේද වැඩිපුර කෙලෙස් උපදවන්න පුළුවන් හැකියාව තියෙන්නේ ඒකට විඥානේ මා ලකුණු දෙනවා. යා යනවා, ඒක යාගේ හැබැයි. ඉතින් අපිට කරන්න තියෙන එකම දේ තමයි ඒක නවත්තන්න බෑ. විඥානේ වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයකට කියලා අපි දන්නේ. මගේ න්‍යාය පත්‍රයට නෙමෙයි. එයාට මෙයාට න්‍යාය පත්‍රයක් තියෙනවා සිතට. ඉතින් එයා යාගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවා. ඉතින් අපි කවදාකවත් මේ කයටි දාගන්නේදී අපි හිතලා හිතන්නේ නැහැ නේ. දැන් අපි භාවනා කර කර ඉද්දී අපි හිතලා හිතන්නේ නැහැ නේ. මම දැන් අරගෙන හිතන්න ඕන කියලා. ඔහේ දන්නේම නැතුව යනවනේ සිතිවිලි වලට. දැන් මම ආනාපාන සතිය කරගෙන යනවා. මම දැන් අතීත ගැන හිතන්න ඕන කියලා හිතන්නේ නැහැ. ඒ යන ගතියක්. ඒක පුරුද්දක්. ඒක පුරුද්දක් තියෙනවා. යන ගතියක් තියෙනවා. මට තේරෙනවා මට ඒකට කරන්න දෙයක් නැති බව. මට ඒකට කරන්න දෙයක් නැති බව තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට දැන් අපි කරන්නේ ඉස්සෙල්ලාම කරන්න අවශ්‍ය දේ තමයි ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්නවා විඥාන එකයි තියෙන ආයතන හයක් තියෙනවා. විඥානේ එක ආයතනයක පිහිටවා කියන්නේ අනිත් ආයතන පහම කෙලෙස් උපදින්නේ නැහැ. දැන් මට තේරෙනවා මට දැන් කෙලෙස් උපදිනවා නම් උපදින්නේ දැන් මෙන්න මේ චක්කු විඥානේ ඇහි තමයි. එහෙනම් මට දැන් ආයතන පහක් නිවන් දැකලා තියෙන්නේ. තව එක ආයතනයක් පරිසම් කරගත්තා නම් ප්‍රශ්න ඉවරයි. එතකොට කෙලින්ම ශුන්‍යතා ධර්මයේ තමයි වැඩ කරන්නේ. ශුන්‍යතා මා ධර්මයේ මාතුල ක්‍රියාත්මක වෙනවා. මොකද ආයතන හයක් කොහොමද දැන් ශුන්‍යයිනේ කෙලෙස් ඉපදීමේ? ආයතන හයෙන් පහක් කෙලින්ම ශුන්‍ය වෙලා තියෙන කෙලෙස් ඉපදීමේ. දැන් කෙලෙස් උපදිනවා නම් මට උපදින්නේ දැන් මෙන්න මේ විඥානේ බැසගෙන ඉන්න ආයතනේ විතරයි. නම් මට ආන් ඒ පිළිබඳ සිහිය පවත්වන්න පුළුවන් නම් එතන මට සතිමත් වෙන්න පුළුවන් නම් මට එතනත් කේස් ඉදීමේ ශූන්‍ය කරන්න පුළුවන් සිත කියලා ඔන්න ඔය ඉස්සෙල්ලාම අපිට පුළුවන් නම් දැන් මේ දැන් වැඩ කරන්නේ ඇහි හිත, දැන් කනේ, දැන් ඔන්න අතීතය ගැන හිතන්නේ මේ, දැන් මේ වෙලාවේ අනාගතය ගැන හිතන්නේ මේ මනෝවිඥානයේ ක්‍රියාකාරීත්වය දැන්දි දැන් කය විඥාන දැන් කය කියන දැනීම නෙමේ කියලා ඔන්න ඔය හිත පිට ගියාට පස්සේ වෙන ආරම්භණයකට ගියාට පස්සේ මම ඒක හොඳට හඳුන ගන්නවා. හඳුනගෙන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී පෙන්නනවා, ඒක දිහා බලන්න කියනවා ඕලාරික සංගත පටිච්චසමුප්පන්න වශයෙන්. ඒ සාමාන්‍ය පුතඥයෙක්ගේ සිතක් එහෙම ඉන්ද්‍රිය අරමුණු වලට ගිහිල්ලා ඇලුනාම ප්‍රතික්ෂේප කරන දැන්ට ගියාම අර දැන් අර කයි ඉන්නවා කියලා දැනීමේදී කෙලෙසයක් නැහැ නේ මොකොත්. ඒ ඉරියවර හිටදානේ දැන් සතිපට්ඨාන හිටපු මම
ගිල මොකක් හරි එක බැඳුණා, ගැටුණා, ප්‍රතික්ෂේප කළා. දැන් ඒක දිහා බුදුරජාණන් වහන්සේ බලන්න කියන්නේ සංගතයි ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි කියලා. දැන් සේක කෙනාට කියන්නේ බලන්න කියලා අට්ටියේදී හරායේදී ජිගුච්චේ. ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනා එක දකින්නේ අට්ටියේදී හරායේදී ජිගුච්චති කියලා. ඒ ලැජ්ජ සහගත වෙනවා. එයා ඒක හිත ඒ කියලා බැඳුනට ගන්න ලැජ්ජාව ඇති වෙලා එයා අතහරිනවා. හැබැයි සෝවාන් තාම නැති කෙනාට බුදුජානක පෙන්නන්නේ එයා බලන්න අවශ්‍ය කරන්නේ සෝවාන් හා අනාගාමී අතර නැති කෙනෙක් ඒක දකින්න අවශ්‍ය කරන්නේ එයා ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා කියන්නේ ඕලාරික සංකත පටිච්චසමුප්පන්න විදිහට දකින්න කියලා. දැන් ඕලාරික සංකත පටිච්චසමුප්පන්න විදිහට දකින්න කියලා කියන්නේ දැන් මේ විතරනකෝ. දැන් උදාහරණයක් විදිහට දැන් මගේ සිට දැන් ඒ අරමුණට ගියා, අරමුණට ගිහලා බැඳුණා. බැඳුණාට පස්සේ දැන් අපි කල්පනා කරනවා ඒක සංගතයි. යම් හේතු නිසා හටගත්ත ඒක පටිච්චසමුප්පන්නයි. ඒක ඕලාරික අරමුණක්. ඒ කියන්නේ දැන් අපිට දැන් මෙහෙම හිතන්නකෝ. අපේ ලොකු පශ්චාත්තාපයක් හිතෙනවානේ. අයියෝ මම මෙච්චර හුස්ම දිහා බලන් ඉද්දි, මෙච්චර කයට අවධානය ඉද්දි, මෙච්චර සතිමත් වෙලා ඉද්දිත් මගේ සිත මේකට ගියානේ කියලා. සිත ගියානේ මේ අරමුණේ කියලා, බැඳිලා ගියානේ කියලා පශ්චාත්තාපයක් වෙනවානේ. ඔන්න ඔය පශ්චාත්තාපය තමයි අපි තුල තියෙන ලොකුම කෙලෙස්. අරමුණට දැන් මං හොඳට තේරුම් ගන්නද මගේ සිත රාගයකට දැන් සිත කියලා බැඳිලා තියෙන්නේ අරමුණේ කියලා දැනගද්දි ඒ දැනගන්න සිතේ රාගයක් නැහැ. අපි ගිය සතියේ සාකච්ඡා කරේ. අපි ගිය සතියේ සාකච්ඡා කළේ මගේ සිත මේ අරමුණේ කියලා දැන් බැඳිලා කියලා තේරුම් ගද්දි ඒ වෙලාවේ තියෙන සති සම්පජාන්නේ බව. ඔන්න ඕක ඉස්සෙල්ලා අපි පරලලා තේරුම් ගන්න ඕනේ. පරල ගන්න හොඳ නැහැ. මගේ හිත මොනම හරි අතීත අතීතයට ගියා නම්, අනාගතයට ගියා නම්, අරමුණක බැඳුණා නම්, ගැටුණ නම් මම ඒක හඳුන ගන්න වෙලාවේ තියෙන්නේ ඒ ගැටුණ සිත නෙවෙයි. ඒ රාග සිත නෙවෙයි. ඒ අතීත සංඥාව නෙවෙයි. අනාගත සංඥා නෙවෙයි. ඒ වෙලාවේ තියෙන්නේ සම්පූර්ණ කුසල් හිත. ඒ වෙලාවේ තියෙන්නේ සම්පූර්ණ සති සම්පජඤ්ඤා. ඒ වෙලාවේ මාතුල ක්‍රියාත්මක වෙන්නේ සිහිය, නුවණ. සිහිය නුවණ තමයි මේ වෙලාවේ මාතුල ක්‍රියාත්මක වෙන්නේ කියලා. ආන්ගේ වගේ ඉස්සෙල්ලාම මේ අපි පටලවල ගන්න නැතුව ඉස්සෙල්ලාම මේ එකේ සතුරු වෙන්න තියෙන දේක් විදිහට දකින්න ඕනේ. මට මොනම ක්ලේශයක් හරි දකින්දි මම ඒ දකින්නේ ඒ ක්ලේශය පේනවා කියන්නේ මට ඒක කුසලයක්. ඈ සතියේට සම්පජානනය තමයි ඒක අහුවෙන්නේ. ඒක සති සම්පජානනය තිබ්බේ නැත්නම් ඒකත් එක නැවත නැවත බැදි 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 ඒකත් එක කතන්දර ගොත 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 ඒකෙම රිංගලා ඉන්නවානේ. දෙකේ සමහර අය අහන ප්‍රශ්නේ ඒ හඳුරන්නේ මේ භාවනා කරන්න ගියාට පස්සේ මේ මට කෙලෙස් වැඩි වෙනා වගේ වෙත් තේරෙන්නේ. එන්න එන්න රාගේ වැඩි වෙනා වගේ වෙන්නේ, ද්වේෂේ වැඩි වෙනා වගේ වෙන්නේ කියලා. එයි මේ සිතිවි භාවනා කරන්න ගියාම මේ සිතිවිලි වැඩි වෙනා වගේ තේරෙන්නේ කියලා. ඇත්තටම භාවනා කරන්න ගියාම සිතිවිලි වැඩි වෙලා නෙවෙයි. භාවනා කරන්න ඉස්සෙල්ලා අපි ඒ වස්සෙම තමයි හිටියේ. දැන් ඒකට ඒ සිතිවිලි වලට සතිමත් වෙන්න පටන් ගන්න. ඒ අවදි වෙන්න පටන් ගන්න. දැන් අවදියට පේන්න පටන් අරන් මේක. නැත්නම් අපිට නිකන් භාවනා කරන්න ඉස්සෙල්ලා අපිට මොකද සිතිවිලි තිබ්බේ නෑ වගේ. මේ භාවනා කරන්න පටන් ගන්න පස්සේ මේ සිතිවිලි, කෙලෙසුයි, මමත්වයයි ඔක්කොම එනවා වගේ කියලානේ. එහෙම එකක් නෙවෙයි ඇත්තටම වෙන්නේ. දැන් සිහියට නුවණට කෙලෙස් අහු වෙනවා. ප්‍රකට වෙනවා. ඒක තමයි ධර්මයේ ඉන්නවා කියලා කියන්නේ. දැන් සන්දිටික සූත්‍රයේදී බුදුජානහස පෙන්නන්නේ ඒකනේ. යම්කිසි කෙනෙක් රාගේ රාගේ විදිහට දන්නවා නම්, දේශේදි දේශේ දේශේ විදිහට හඳුන ගන්නවා නම් එයා සම්දිට්ඨික කෙනෙක්. එයා ධර්මයේ තුල ඉන්න කෙනෙක්. ඒ කියන්නේ එයා ඒ කියන්නේ ධර්මයේ දකින්නේ. මම්මගේ රාගේදීදි රාගේ කියලා හඳුන ගන්න නම් මම දකින්නේ ධර්මය. ඒ කියන්නේ සිහියට එපේන්නේ නුවණට ඒ දකින්නේ. ඒ කෙලෙසේ කෙලෙසේ වශයෙන් හොඳට අඳුර ගන්න ස්වභාවයක් තියෙනවා. දකින ස්වභාවයක් තියෙනවා. දැන් එතකොට දැන් ඔන්න ඔය පටලැවිල්ල අපි ලියහගෙන දැන් අපි මේ පටලැවිල්ල හොඳට ලියහ ගන්නවා. මෙන්න මේ වෙලාවේ මම පශ්චාත්තාප වෙන්න දෙයක් නෑ මට. මට මේක දැක්ක එක හොඳයි.
මේක පේනවා කියන්නේ කුසලයක්. සති සම්පජාන්නේ මගේ දියුණු අවස්ථාව. සිහිනුවණේ කියලා ඔන්න ඉස්සලා මේ පටලැවිල ලියා ගන්න. ඊට පස්සේ බලන්න කියනවා බුදුරජාණන් වහන්සේ, ඒක සංගතයි ඕලාරිකයි පටිසමුප්පන්නයි. දැන් ඔය පටිසමුප්පන්නයි කියලා කියන්නේ හේතු නිසා හටගත්ත කියලා කියන්නේ. දැන් මම මේ හිතන්නේ දැන් මෙතන උණු වතුර කෝප්පයක් තියෙනවා. මෙතන මෙතන ඇල් වතුර කෝප්පයක් තියෙනවා කියලා. උණු වතුර කෝප්පෙකු ඇල් වතුර කෝප්පෙකු තියදී මට අක් ගාලා යනවා හිත ඇල් වතුර කෝප්පෙට. එතකොට මම හිත හිතා හිටියේ ටක් ගාලා කෝප දෙක දුන්න ගමන් ටක් ගාලා ඒකට යනවා හිත. එතකොට මම මේක ප්ලෑන් කරලා මම මේක ගන්න ඕන කියලා හිතනව නෙමෙයි. ඒක මට වෙන පුරුද්දට වෙච්ච දෙයක්. පරිසම්පන්න වෙච්ච දෙයක්. ඒක ගියා, ඒක ඇල්ලුණා කියන එකට මං ඊට පස්සේ දාගන්න අයියෝ මම මේකට පෙරේතයි මම මේකට මෙහෙමයි ආශාව කියලා මගේ මං තාම ලෝභයෙන් ඉන්න කෙනෙක් කියලා මම පච්චත්තාප වෙන්නේ. සමහර ඒක ඇත්තටම අපි හිතලා කරපු එක නෙමෙයි. සමහරවිට අපිට පේනවා අපේ කටින් සමහර වචන පිට වෙනවා. සමහර දේවල් කෙරෙනවා. සමහර අයට ගැහෙනවා. සමහර අයට යමක් ඇල්ලෙනවා. ඒත් අපිට හොඳට තේරෙනවා ඒවා සමහර වෙලාවට මම ප්ලෑන් කරලා කරන ඒවා නෙවෙයි. මේක මේ පුරුද්දකට වෙන දෙයක්. ඇත්තටම මනුස්ස තේරෙන්නේ මිනිස්සෙක් කියලා කෙනෙක් නෙමෙයි මෙතනදී. මෙතන ජීවී පුද්ගලයෙක් නෙමෙයි ඉන්නේ. මේ පුරුද්දු ගොඩක් එක්ක පවතින. ඇබ්බැහිය තමයි පවතින. දැන් අපි ඇඳුම් අඳින්නේ අපිට තරහ යන්නේ අපිට මේ බනින්නේ කාට හරි අපි කතා කරන්නේ අපි ඇවිදින යම් පුරුදු වෙච්ච විදිහකට. දැන් මම ඔබ ඇඳුම් අඳින විදිය ඔබ මිනිස්සු එක්ක වැඩ ගන්න විදිය සමහරට ඔබ කවුරු හරි ඔබේ විදියක් නෙවෙයි ඒක. අම්මලා තාත්තලා මිනිස්සු එක්ක ඇසුරු කරපු විදිය අම්මලා තාත්තලා කතා කරපු විදිය ඒවා අපි පොඩි කාලේද බලන් ඉන්නවා. බලන් ඉඳලා ඒ පුරුද්ද තමයි ඇබ්බැහි එකට යන්නේ. ඒ පුරුද්ද අපේ ජීවිතේ ඇබ්බැහිය බවට පත් වෙනවා. එතකොට මේ ඇබ්බැහිය තමයි අපි මම කියලා හිතාගන්නේ. මම කියලා හිතාගත්තට මේ මම මේකට ආසයි මම මේකට කැමති නෑ මම මේකට කැමති මම මේවට යනවා හිත කියොට ඇත්තටම අපිට තේරෙනවා ඒක මම එක්කතන ඉන්නවා නෙවෙයි නිකන් පුරුද්දට දේවල් ටිකක් සිද්ධ වෙන්නේ. ඒ ඇබ්බැහි එකට සිද්ධ වෙන්නේ. ඒ ඇබ්බැහිය මම කියලා ගන්න එක තමයි කෙලෙසි. ඒක තමයි අකුසලේ. අකුසලේ මං කියන්නේ ඒක ඇයි මම කියලා ගන්නෙ නෑ ඒක දකින ඒක අපි බලන්නේ පටිච්චසමුප්පන්න හැටියට. මේක යම්කිසි හේතු නිසා යම්කිසි සංගතයක් නිසා යම් පුරුද්දට මේකට හිත ඇදිලා යනවා. මේ කයට හිත දාගෙන ගියාට හිත පුරුදු වෙලා තියෙන්නේ මේකට කැමැත්ත තියෙනවා. පුරුද්දට දක් ගාලා හිත ගිහිල්ලා අල්ලනවා අර රූපේ අර සද්දි අර සංගීතය ඊළ බැඳිලා යනවා. ඒ බැඳිලා යන එක දිහා අපි බලන්නෙම ඒක සංගතයක්. ඒක හේතු නිසා හටගත්ත දෙයක්. ඒ වගේ එක පටිසමුප්පන්න දෙයක්. ඒ වගේ මේක ඕලාරිකයි. දැන් ඕලාරිකයි කියලා කියන්නේ අපි කල්පනා කරනවා මේ විදිහට දැන් ඇත්තටම මම ගිහිල්ලා මේ අරමුණේ බැඳුනොත් දැන් අපි තුමු අපි ඒක තමයි. අපි දන්නේ නැහැ නී බේමනේ අපි බැඳෙන්නේ කියලා හිත ඒකට. ඊට පස්සේ අපි ඒක තේරුම් ගන්නවා ඒ බැඳිච්ච එක මම හිතලා බැඳුණා නෙවෙයිනේ. හිත පුරුද්දට බැඳුණානේ. ඒ බැඳිච්ච එක මං ඉස්සෙල්ලා බැඳුණා කියලා හඳුන ගන්නවා. ඒ බැඳුණා කියලා හඳුනගද්දී ඒ හඳුන ගැනීම කියන එක ඉස්සෙල්ලාම කුසලයක් ඒක. ඒක සති සම්පජාඤ්ඤයක්නේ. ඒක දැන් හඳුනගද්දී පස්සේ හරි 100 නෝට අහුණා. ඊට පස්සේනේ අපිට පශ්චාත්තාවයක් එන්නේ අයියෝ මගේ හිත බැඳිලා ගියා මගේ හිත මේකට අහු වෙලා ගියා කියලා. ඒ පශ්චාත්තාවේනවට තමයි බුදුහාමුදුරු කියන්නේ බලන්න කියලා එකදී සංකත ඕලාරික පච්චම්පන්න. ඒක මම හිතලා කළා නෙවෙයි. ඒතකොට මං ඒකට පශ්චාත්තාප වෙන්න ඕනෙත් නැහැ. මං ඒකට පශ්චාත්තාප වෙන්න ඕනෙත් නැහැ. මං ඒකට දුක් වෙන්න ඕනෙත් නැහැ. එහෙම එක අවශ්‍යතාවයක් නැහැ. මේක මෙන්න මේ හේතුඵල විදිහට දකිනවා. මෙන්න මේ පුරුද්ද නිසා මේ පුරුද්දට වෙන දෙයක්. ඇබ්බැහියට එන දෙයක් කිසිම ඇබ්බැහියක් මම නෙවෙයි.
කිසිම පුරුද්දක් මම නෙමෙයි, මේ පුරුදු ගොඩක් තමයි මෙතන මේ මම තියෙන්නේ. මෙතන මේ පුරුදු ගොඩ තමයි මම අවිද්‍යාවෙන් පුද්ගලෙක් හැටියට දකින්නේ. ඒ පුරුදු ගොඩක්, ඇබ්බැහි ගොඩක්. දැන් ඔය ඇඳුම් අඳින්න පුරුදු ඉරාන්න තියෙන ඔය විදිහට ඔබ අඳිනවා නේ, ඔය පුරුද්දක් ඔය. ඔය විදිහට අඳින්න, ඔය විදිහට කතා කරන්න, ඔය විදිහට ඉනා වෙන්න. දැන් බලන්නකෝ, දැන් සමහර අයට කේන්ති යන දිහා බලන් ඉන්න ඒකත් තේරෙනවනේ. ගෙදර අම්මට කේන්ති යනවා වගේ දුවට කේන්ති යන්නේ. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා කේන්ති යන එකත් කොපි කරපු එකක්. ඒ බයින විදිය මිනිසුන්ට බයිදි පාවිච්චි කරන වචන දිහා බලන්න. ඒක ඔක්කොම තේරෙනවා. කොහෙන් හරි ඒක අපි කොපි කරපුවා. දැන් මගේ විදිය කියලා එකක් නෑ මට. මම මගේ විදිය කියලා මට කියන්න විදියක් නෑ. ඒ ඔක්කොම එහෙම්මෙන් දැකලා පුරුද්දක් තියෙන. අන්න ඒ වගේ අපිට තියෙනවා පුරුද්දකටයි මේ ඇලෙන්නේ. පුරුද්දක් මෙතන තියෙන. කියලා තේරුම් ගන්න. ඒ වගේම ඒක අනිත් පැත්තට ඒ පුරුද්දක් වගේම අනිත් පැත්තට තේරුම් ගන්නවා. මේක ඕලාරිකයි කියලා කියන්නේ දැන් මම මේකට ගිහිල්ලා සිත බැඳුනා කියමුකෝ. දැන් අපි මේ මොකක් හරි දෙයක් දැකලා පසු මොකක් හරි දෙයකට හිත බැඳුනා. බැඳලා අපි දුම අපි පාරේ යද්දි ලස්සන මල් ගහක් දකිනවා. මලට හිත බැඳුනා ගිහිල්ලා. මම කල්පනා කරනවා මේක ඕලාරිකයි කියලා කියන්නේ මේක මම බැඳි. මේක මගේ සිත දැන් මේකට ගිහිල්ලා බැඳුනා. දැන් මේක මට ඕන විදිහට පවතින්නේ. දැන් මං හිතුවානේ මේක හැමදාම පරණ ඔය තියෙන්න ඕන කියලා. මට ඕන විදිහට තියෙන්නේ. මම මල්ට කොච්චර බැඳුනත් මල මට බැඳිලා නැහැ. මල තියෙන්නේ මලට ඕන විදිහට. මල තියෙන්නේ මලට ඕන විදිහට. ඒක පර වෙනවා. මම එතකොට මට ඕන විදිහට මේක පවත්වන්න බැ. දැන් මම මේකට මම බැඳුනොත් මට දුකක් විඳින්න වෙනවා. මම මේක අයිති කරගන්න ගියොත්, මගේ කරගන්න ගියොත් මට මේක හැමදාම තියාගන්නත් බැහැ. මේක මට ඕන විදිහට තියෙන්නේ නැහැ. මේක තියෙන්නේ වෙනස් වෙන ස්වභාවයක්. මේක ඕලාරික දෙයක්, ලාමක දෙයක් කියලා මම තේරුම් ගන්න. තේරුම් ගන්න ඒ විදිහට බලන්න අර බැඳිච්ච දෙයට තියෙන වටිනාකම නැති වෙනවා මනසින්. ඒක ඕලාරිකයි කියන එක ලාමක දෙයක්. ඒක කියලා අන්නේ විදිහට බලන්න ඒකට තියෙන බැඳීම ඉවත් වෙලා යනවා. ඒ බැඳීම වතුනාට ආයේ මම මොකද කරන්නේ? ආයේ අර කයට හිත ගන්නවා. ආයේ කයට හිත දානවා. හිත කියන්නේ අන්නේ අර විදිහට බලන්න ආයෙත් ඔටෝමැටික් ස්වභාවිකවම අපේ ඉරියව්වට ආයෙ එනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ඒ අරමුණ දිහා සංගත ඕලාරික පටිසමුප්පන්න විදිහට බලන්න පුළුවන් නම් බලන්න පුළුවන් වෙලා ඊට පස්සේ මට ආයේ හිත ගිහිවිල්ලා ඒ සිත බැඳුනා. ඒක දැනගත්තා. දැනගෙන ඒක ඕලාරික දෙයක්, සංගත දෙයක්, පුරුද්දට වෙච්ච දෙයක් කියලා තේරුම් ගත්තා. තේරුම් ගත්තා මම පශ්චාත්තාප වෙන්නේ, කම්පා වෙන්නේ, ඒ අරමුණට බැඳෙන්නේ නැහැ. ඒ බැඳෙන්නේ කරනවාසේ ආයේ හිත එනවා කයට. ආයෙත් එනවා තමන්ගේ ශාරීරික කියන දැනීමට. ඊට පස්සේ මම ආයෙත් පුළුවන් තරම් වෙලාවක් අර ඉන්නවා කියන දැනීම හිත පිහිටවනවා. ඉන්නවා කියන දැනීම, කය කියන පටවි කියන සංඥාවේ ඉන්න කාලේ ටික වැඩි කරනවා. වැඩි කළා දැන් ඒ වැඩි කළා ඉන්න ගමන් සිතට බැඳෙන්න දෙනවා කියලා. සිතට බැඳෙනවා. හැබැයි අර සංගතයි ඕලාරිකයි පරිසම්පන්න විදිහට දකින්න දැන් ඒත් ඒකම තමයි. ඒ අකමැති අරමුණත් ඕලාරික දෙයක්. ඒකත් සංගතයි. ඒක පරිසම්පන්නයි. ඒක මම තේරුම් ගන්නවා. ඒක ඕලාරිකයි කියලා කියන්නේ පරිසම්පන්නයි කියලා කියන්නේ මම හිතලා ඒකට ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි, පුරුද්දට ඒක ප්‍රතික්ෂේප වෙනවා. අනිත් එක තේරුම් ගන්නවා ඒ ප්‍රතික්ෂේප. දැන් මම මොනවා හරි යමක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ ප්‍රතික්ෂේප කරන දේ ඇත්තටම බාහිර තියෙන දෙයක් නෙවෙයි. ඒක අවිද්‍යාව කියන හේතුව නිසා සිතේම සකස් වෙච්ච අරමුණකුයි මම ප්‍රතික්ෂේප කරන්නේ. දැන් මම හිතුවොත් එහෙම මං අර අහවල් ගෑනු කෙනාට කැමති නැහැ. අහවල් පිරිමි කෙනාට කැමති නැහැ. මට මේ මනුස්සයා පේන්න බෑ. මං මේ මනුස්සයව අයින් කරනවා මෙතනින් කියලා කියනවා. එහෙම කියද්දිම අපි තේරුම් ගන්නවා හොඳටම එතන අපේ අවිද්‍යාවක් වැඩ කරනවා. ඒ තමයි මම තේරුම් ගන්නවා. දැන් මෙතන මගේ අවිද්‍යාව තමයි මං හිතන් ඉන්නවා බාහිර ගෑනු කෙනෙක් ඉන්නවා. ඒ බාහිර ගෑනු කෙනාව ප්‍රතික්ෂේප කරන්න අකමැති මෙතන කෙනෙකුත් ඉන්නවා කියලා මෙන්න මේ විදිහට බාහිරක් තියෙනවා.
බාහිර කෙනෙක් ඉන්නවා කියලා දකින දැක්මම අවිද්‍යාව. ඒ කියන්නේ දැන් අපි දැන් දිගට මේ සාකච්ඡාවල සාකච්ඡා කරානේ විඥානේ කෘත්‍ය දෙකක් කරනවා කියලා. මතකද මොකද විඥානේ කරන කෘත්‍ය දෙක කියලා කිව්වේ? ඈ එකක් තමයි විඥානේ කරන එක කෘත්‍යයක් තමයි රූප දැනගන්න ස්වභාවය. ශබ්ද දැනගන්න ස්වභාවය. ඒක එක කෘත්‍යයක්. ඒ කියන්නේ දැන් ඇත්තටම මේ එමේ ලෝකයක් කියලා අපි දකින්නේ සිතක්. සිතක් තමයි පහල දැනගන්නේ. ඒතර ඒ අරමුණ දැනගන්න ස්වභාවයට අපි කියනවා විඥාන කියලා. ඊළඟට විඥානේ තව කෘත්‍යයක් තියෙනවා. මොකද්ද? ඈ මොකද්ද? ඈ අන්න දෙපැත්තක් පේනන ගතිය. විඥානේ එක ස්වභාවයක් අරමුණ දැනගන්න ස්වභාවය. අනිත් ස්වභාවය තමයි විඥානේ හැම වෙලෙම පෙන්නනවා දෙපැත්තක් තියෙන බව. ඒ කියන්නේ දෙන්නෙක් ඉන්න බව, දෙපැත්තක් තියෙන බව. ඒක විඥානේ හැම ආයතනයක් එක්කම සිද්ධ කරනවා. දැන් රැයට අපිට සිහිනයක් දකිද්දිත් බලන්නකො. සිහිනේ දකිද්දිත් ඔබ කියන්නේ ඊයේ මම හීනෙන් මෙයාව දැක්කා, අරයව දැක්කා, ඊයේ මං හීනෙන් අලියෙක් මාව දිහා පන්නන් ආවා. සිහිනෙත් බලන්නකො පෙන්ලා තියෙන එළියා අලියෙක් ඉන්නවා. එළියා අලියා ඔබව පන්නන් ආවා. ඔබ ඉන්නවා මේ පැත්තේ, අර පැත්තේ අලියා හිටියා. අලියා මේ පැත්තේලා මේ පැත්තේ ඉන්න ඔබට පන්නන් එනවා වගේ සිහිනෙත් දෙපැත්තක් පෙන්නනවානේ. ඇත්තටම මං අහන්නේ හීනේ දෙපැත්තක් තියෙනවද? එහා පැත්තේ අලියෙකුත් මෙහා පැත්තේ ඔබත් ඉන්නවද? එහෙනම් ඒක විඥාණය කරන මායාවනේ. ඒක විඥාණය කරන මායාව. ඒක මනෝවිඥාණයෙන් තමයි සිහිනදී එක කරන්නේ. එහෙනම් චක්කු විඥාණය කියලා බාලෙන සිතක්. සෝත විඥාණය කියන්නේ සිතක්. ඒතර සද්දයෙද්දිත් සද්දයක් ඇහෙන වෙලාවෙත් හැම වෙලෙම විඥාණය කරන්නේ හාමුදුරු අතන ඉන්නවා. අතන ඉන්න හාමුදුරුවන්ගේ හඬ තමයි මේ. හැබැයි බලන්න ඒක දැන් ඔබට හිතෙන්නේ හැබැයි මෙතනින් හඬ ඇහෙන ලැබ ඇත්තටම එන අපි පීකරෙකෙන්නේ. අරහේ තියෙන හඬ ඇහෙන නේනට මෙතන පෙන්නන්නේ. ඔබ දන්නේ මෙතනින් වගේ විඥානේ පෙන්නන්නේ. විඥානේ පෙන්නන්නේ නිකන් මේ මෙතන ඉඳලා ඔන්න ඔතන කොහෙට හරි ඔතන කන්ට ඇහෙනවා කියලා. ඒ නිකන් වැළුවා තේරෙනවා මෙතන ඉඳන් නෙවෙයි අතන ඉඳන් ඇහෙන්නේ කියලා. ඒක ඊළඟ කතාව තමයි. ඇත්තටම ඔබට එහෙම එළියේ තියෙන බාහිර හාමුදුරු කෙනෙක්ගේ කටහඬක් ඇහෙන්නේ නැහැ. බාහිර හාමුදුරු කෙනෙක් කතා කරනවා නෙවෙයි. හැබැයි ඒ එකම සිත තමයි පහළලා තියෙන්නේ. දැන් මං කියන්නේ භෞතික ලෝකයක් නැද්ද තියෙනවද කියලා නෙමෙයි මම මේ කියන්නේ. බාහිර ලෝකේ නෑ මං කියන්නේ. ඔබට මේ ලෝකේ හමු වෙන්නේ විඥානේ මැවීමත් එක්ක. විඥානේ මැවීමත් එක්ක විඥානේ කෘත්‍යය තමයි දෙපැත්තක් හැමලීම ඇති බවට අඟවන. දැන් අපි මෙහෙම හිතන්නකෝ. දැන් ඔබ මෙහෙම බණ අහගෙන ඉන්නවා. බණ අහගෙන හිටපු ගමන් එහෙම ඔබට නිින්ද යනවා. එහෙම ඔබට බණ අහගෙන ඉන්න ගමන් නිින්ද ගියාම මං ආන්නේ බණ කියපු කෙනෙක් කියතියද බණ අහපු කෙනා කොහෙද හිටියේ? නිින්ද ගියාම දැන් බණ අහගෙන ඉන්න ගමන් එහෙම නිින්ද යනවා. එතන බබණ තිබ්බද? බණ කියන කෙනෙක් ඇතුළේ ඊට පස්සේ හිටියද කොහේ හරි බණ අහන කෙනෙක් හිටියද? ඈ විඥානේ ඒ සෝත විඥානේ ඉවර වෙනවත් එක්කම බණ අහපු කෙනත් නැහැ, බණ කියපු කෙනෙකුත් නැහැ. ආයෙ නැගිට්ටාම ආයෙ සෝත විඥානේ පහළ වුණාම තමයි මෙන්න මේ පැත්තේ බණ කියන කෙනෙක්වත් පෙමතු වෙන්න ගන්නවා. අර ওই පැත්තේ බණ අහන කෙනෙක් දැකලා අන්න එතකොට ඔබට පේනවද විඥානේ පහළ වීමත් එක්ක විඥානේ තියෙන මායාව තමයි ඒ ආයතනය තුළ පහළ වීමත් එක්ක ඒ අරමුණ දැනගන්නවා වගේම දෙපැත්තක් ඇති බවමයි අඟවන්නේ. එහෙම වුණාට එහෙම දෙපැත්තක් නැහැ. ඒක මිරිගුවක්. ඒක මායාවක්. ඒ කියන්නේ බුදුජානක කියන්නේ විඥානේ මැජික් කාර්යය කියලා. විඥානේ නැති දෙයක් පෙන්නවා. දැන් ඔබට වැඩේ තියෙන බර අවුරුදු ඒකට කිඳා බැහැලා බැහැලා ඇබ්බැහි වෙලා ඔබට හිතෙන්නේම ඔතන ඉන්න කෙනෙක් මෙතන ඉන්න කෙනා කියන එක අහනවා. ඒක සෝත විඥානෙත් කරනවා. චක්කු විඥානෙ පහළෙදිත් කරනවා. ඊට පස්සේ ගාන විඥානෙ පහළෙදි දෙනවා. අතන අර මලේ ගඳ මට එන්නේ, අර අසූචි ගඳ එන්නේ මට මෙතෙන්ට. මෙතෙන්ට එනවා, මෙතන ඉන්නවා කවුරු හරි කෙනෙක්, මෙතන ඉන්න කෙනාට අතන ගඳ එනවා. ඊළඟට රසක් විඳින්න ගියත් අතන තියෙන කේරා දිවට දැනෙනවා.
කවුරු අතිංගල තා එළියේ ඉන්න කෙනෙක් මාව ඇල්ලුවා, මම මෙතන ඉන්නවා, එළියේ ඉන්නවා, අර එයා මාව ඇල්ලුවා, මේක ස්පර්ශ දැනෙන්නේ කියලා. හැම වෙලෙම ඊට දැන් ඔබ කවුරු හරි ගැන හිතද්දි, ආ දැන් මං ආමුදුරුව ගැන හිතනවා, මෙයා මෙහෙම කෙනෙක්, මෙයා ඊට ඔබ හිතන්නේ හිතන කෙනා ඉන්නවා පැත්තක, එයා මේ ආමුදුරුව ගැන හිතනවා, අරයා ගැන හිතනවා කියලා. බලන්නකො ඔන්න ඔය වගේ හැම ආයතනයකම හිතන්න ගියත්, අහන්න ගියත්, දකින්න ගියත් මේ හැම තැනකදීම විඥානේ පෙන්වන්නේ දෙපැත්තක් තියෙනවා කියලානේ. ඔබට හිතෙන්නේ ඔබට බයින්න කෙනෙක් ඉන්නවා, බයින ඔබ ඉන්නවා. ඔබට ගහන්න කෙනෙක් ඉන්නවා, ගහන ඔබ ඉන්නවා. නැත්නම් ඔබ ගුටි කනවා, ගුටි කන්න කෙනෙක් ඉන්නවා කියලා. අන්න එතකොට ඔන්න ඔය වගේ විඥානය හැම වෙලෙම ওই දෙපැත්ත ඇති බවට පෙන්වන එක තමයි විඥානේ ලක්ෂණය. එතකොට මට තේරුම් ගන්න පුළුවන් නම් මට මොනවා හරි අකමැත්තක් එද්දී හිත කියන්නේ අහවල් කෙනා මෙහෙම කරා, අහවල් මෙනා කියලා කියන්නේ. මට මේ තේරුම් ගන්න පුළුවන් නම් මේ එළියේ ඉන්න කෙනා කියන කෙනා සිතේම හටගත්ත දෙයක්, සිතේම නැති ඒ හේතු නිසා හිතේම ඒ යම් කිසි සමුදය ධම්ම සම්බන්ධය ධම්ම යම් හේතු නිසා සිතේ හටගත්තා. එයා සිතේම නැති වෙලා ගියා. ඒ ඊට පස්සේ එයා ගැන මම අහවල් තරහකාරයා, අන්න මට මෙහෙම වචනයක් කියුවා කියලා දැනගන්නත් අර සිතීම විතරයි. නැතු ඒ වෙනමද ඒ අරයා මට මෙහෙම කරනවා කියලා දැනගන්න හිතන කෙනෙකුයි හිතන්න වෙනම කෙනෙකුයි කියලා දෙයක් නැහැ. ඒකේ දැන් ඒ හේතු නිසා හටගත්ත දැනීම මාත්‍රයක්, පටිසමුප්පන්න දෙයක් විතරයි කියලා අපිට ඒක සිතේ පහළ වෙද්දී, සිතේ පහළ හිතේම ඒ බැනපු කෙනත් බැනුම් අහපු කෙනත් දෙන්නම ඒ දැනීම මාත්‍රය විතරයි, සිතීම මාත්‍රය විතරයි කියන තැන දැන් ඒක යම් හේතු නිසා සිතීම මාත්‍රයක් පහළ වුණා, ඒක නැති වෙද්දී ඉවරයි. දැන් ඒ ගැන හොඳට බලන්නකෝ. දැන් ඔබට මේ කවුරු හරි බැන බැන ඉන්නවා, බැන ඉදී සිහිය නැති වෙනවා, සිහිය නැති වුණාට පස්සේ බයින කෙනාත් ඉවරයි, බැනුම් අහපු කෙනා ඉවරයි. දැන් හොඳට බලන්නකෝ, දැන් ඔබට අද කවුරු හරි බයින බැන බැන ඊට ඔබ රෑට නිින්දට ගිහ තද නිින්දට යනවා. මං අහන්නේ තද නිින්දෙදී ඒ බැනුම් අහපු කෙනා කොහෙද ඉන්නේ කියන්නේ? බැනුම් දැන් අපිට තද නිින්ද, දැන් හොඳට කවුරු හරි බයින බැලලා හොඳ නිින්දකට යනවා. ඒ කියන්නේ බැනුම් අහපු කෙනා කොහෙද ඉන්නේ? අර අරමුණ නැති වෙද්දී බැනුම් අහපු මමත් ඉවරයි. ඒතර අපිට තේරෙනවා එහෙනම් මේ ලෝකෙ කියලා ඇත්තටම පවතින දෙයක් නැහැ. ලෝකයක් කියලා ඇත්තටම බාහිර ලෝකයක්වත්, අභ්‍යන්තර මම කියලා කෙනෙක්වත් ඇත්තටම නැහැ. ඒක ඇති බවට ඒ පරිසරයක් තමයි විඥාන නිර්මාණය කරන්නේ. විඥානේ එහෙම දෙන්නේ ඉන්න බවට නිර්මාණය කරන එක සිහිනෙදිත් නිර්මාණය කරනවා මේ විදියටම. දැන් මනෝ මේ විදියටම හිනෙදිත් පේන්නේ. මේ දැන් මේ දකින්න වගේම පේනනේ. හැබැයි සිහිනෙදිත් මේ දැන් මුලා වෙනවා වගේ මුලා වෙන්නේ නැද්ද? කොච්චර උගදෙක් වුණත්, කොච්චර මහාචාර්යවරයෙක් වුණත්, කොච්චර පඬිත කෙනෙක් වුණත් සිහිනෙදි විශ්වාස කරනවානේ. ඒ දකින්න ඒවා, ඒ පේන ඒවා, ඒ කතා කරන ඒවා. ඊට පස්සේ කියනවානේ සිහිනෙන් ආ මට හීනෙන් ඇවිල්ලා මට මැරිච්ච තාත්තා මෙහෙම කිව්වා, මැරිච්ච අම්මා මෙහෙම කිව්වා. බල එහෙමත් කියන සමහර මට හීනෙන් දැකලා මට මෙහෙම කිව්වා. ඉතින් හරි මං ආන්නේ සිහිනෙන් ඒ පේනනකො හීනෙන් දැන් කාට හරි මිනිස්සෙට පුළුවන්ද කෙනෙක් හීන ලෝකෙට රිංගන්න? හිතන්න කාට හරි කෙනෙක්ට පුළුවන්ද හීන ලෝකෙට මෙහෙම මේ මිනිස්සෙ රිංගනවා, රිංගලා හීනෙන් කතා කරන්න පුළුවන්ද? බැහැනේ. ඒක ඕනෑම කෙනෙක්ට පිරෙන්න කාගා තියෙන ලෝකෙකට කාටවත් යන්න පුළුවන්ද? ඒ හීන ලෝකේ ඇත්තටම ඔබ ඉන්නවද? ඒ සීනවල කතා කරන කෙනෙක් ඉන්නවද? නැහැනේ. ඒ බලනකො අපි ඒකත් නැගිටලා ඒකටත් කතන්දරයක් හදාගෙන ඉන්න. මෙහෙම මට හීනෙන් කතා කළා, මට හීනෙන් මෙහෙම කිව්වා. හිනා කාලම ඇරෙනවා ඉතින්. සීහිනේට කවුද? සීහිනේට සතු දාන්න පුළුවන්ද? සීදේට මිනිසු දාන්න පුළුවන්ද? සීහින්ට අලි දාන්න පුළුවන්ද? කොටි දාන්න පුළුවන්ද? ඒ වචන ඇහෙද්දිම ඔබට තේරෙනවද කොච්චර මුලාවක්ද මේ ජීවිතය කියලා? ඊට එහෙම කවුරුවත් ඒක ඇතුලේ ඉන්නේ නැහැ. කාටවත් කමනවත් ඒක ඇතුලේ කරන්න කෙනෙකුත් නැහැ ඒක ඇතුලේ. ඒක සිහිනයක් විතරයි. ඒක සිහිනයක් විතරයි. ඉතින් අන්න ඒ වගේ. ඉතින් එතකොට අපි එතකොට ඒ සිහිනේ විඥානේ තමයි මම.
ඉති විඥානය තමයි මේ මේ දැනුත් පවන්නේ ඉතින්. ඒ විඥාණයෙන් බාහිර දෙයක් මොකක්වත් නැහැ ඉතින්. මේ සම්පූර්ණ මේ දැනුත් ප්‍රොජෙක්ෂන් එක. දැනුත් විඥානයේ ප්‍රොජෙක්ෂන් එක මිස දැනුත් ඔබ මේ විඥානය හඳුරුද මවන්නේ කියලා එහන්නේ විඥානයම තමයි. විඥානයද මවන්නේ ආඳුරුනේ කියලා අහන්නේත් ඒකම තමයි. ඒකෙම තමයි ඉතින් වෙන මොකක්වත් නැහැ ඉතින්. ඒකනේ මේකේ දාර වැඩි කියන එක පාට මිනිස්සුන්ට මායාවත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ තරම් මේක මැජික් එක හදලා තියෙන නිකන් කාටවත් ඒ මැජික් එක අහුවෙන්නේ නැති වෙන්නේ. ඒ මායාව අල්ලන්න බැරි වෙන්නේ. දැන් සිහිනික අල්ලන්න බෑනේ කාටවත්. සිහිනික අර ඒ පේනෙක් ඒ එන එක ඒ කතා කරන එක්කෙනා එතන නැහැ කියලා. ඒක අහන කෙනා නැහැ කියලා. අහන කෙනාමයි ඒ ඇහිමමයි කියන්නත් දෙකම කියන එක. ඉතින් ඒ විඥානේ හැබැයි පෙන්නනවානේ ඒ පැත්තේ එළියක් ගැන පෙන්නනවානේ. එළියක කෙනෙක් කතා කරනවා මෙතනත් ඒකමයි. මෙතනත් ඔබේ සෝත විඥාන හරි වසක්කු විඥාන හරි සිතකුයි මේ පහල වෙලා දෙපැත්තම වවන්නේ. ඉතින් අපිට ඒක කරන්න පුළුවන් දේ තමයි ඒක ඉතින් මේ තේරුම් ගන්න එක විතරයි. වෙන කරන්න දෙයක් නැහැ ඉතින්. මේ කියන කතාව තේරුම් ගැනීමක් විතරයි තියෙන්නේ. මෙම කියාගෙන කියාගෙන ඇදී යාගේ ඥානය එන්න එන්න ඥානය වැඩෙන්න 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 එන්න 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 ගැඹුරට තේරෙන්න පටන් ගන්නවා. මේ කියන දේ දවසින් දවස දවසින් දවස ඥානය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න දවස එකම බන් ටික කියන්නේ හැබැයි දවසින් දවස එක තේරෙනවා වෙනස් විදියට. වෙනස් වෙනස් ගැඹුරකින් එක තේරෙන එක. අවසානයේ තේරිච්ච දේකුත් නැහැ තේරෙන කෙනෙකුත් නැහැ. එතකොට ඉතින් එතකොට දැන් ඔන්න ඔය විදිහට අපි මේක තේරුම් ගත්තාම හොඳටම මෙන්න මේ විඤ්ඤාණයේ තියෙන මායාව මේක ප්‍රොජෙක්ෂන් එක ප්‍රක්ෂේපණය මෙහෙම මේ සිහිනය මේ රෑ දකින්න සිහිනයමයි මේ දැන් දකින්නේ කියන එක තේරුම් ගත්තට පස්සේ අපි තේරුම් ගන්නවා එහෙනම් සිහිනය ඇතුළෙත් මම බයිනවා අන්න ආවල් කෙනා මට මෙහෙම කිව්වා කියලා. එතකොට ඒ ඒ ඒ ඒ කියන එකත් ඒ සිහිනෙම කෑල්ලා එතනත් කියන කෙනෙක් නෑනේ. හොඳට බලන්න දැන් අපි හීනයක් දකිද්දි කියනවා අන්න අහවල් ගෑනු කෙනා මට බයිනවා පිරිමි කෙනා බයිනවා බලන්නකෝ. ඊට පස්සේ කේන්ති යනවා. ඒ කේන්ති යන කෙනෙක් හීන ඇතුළ ඉන්නවද? බයවෙච්ච කෙනෙක් කියලා. එහෙනම් ඒකත් පරිසම්පන්නයිනේ. ඒකත් ඒ හීන ඇතුළේ අවිද්‍යාව නිසා සීන ඇතුළේ මේ එතනත් කෙනෙක් ඇත්තේ නෑ. ඒකත් පරිසම්පන්නව බය වෙනවා කේන්ති යනවා. එතනත් කෙනෙක් ඉඳගෙන කරනවා නෙවෙයි මොකක්වත් සීනේ ඇතුලේ. ආන් එතකොට මේ විදිහට තේරෙන්න දැන් සීනේ ඇතුලේදී දැනෙනවා අන්න අහවලා මට බයිනෝ වගේ දැනෙන්නේ නැහැ කිව්වොත් බොරුවක් නේද? අහවලා මට මෙහෙම කියනවා වගේ. හැබැයි දැවුනට ඒ ඇත්තට මෙහෙම දැනෙන කෙනෙක් එදෙන නැහැ. ඒ ප්‍රතිචාර කරන කෙනෙක් ඉන්නවද? ඒකත් පරිසම්පන්නයිනේ. යන් සංකතයක් නේක. ඉතින් ප්‍රතිචාර කරන කෙනෙක් ඉන්නවද? බය වෙන කෙනෙක් ඉන්නවද? බය කෙනෙක් ඉන්නවාගේ දැනෙනවා. දැවුනට ඒක යම් හේතු නිසා බය වෙනවා. අන්න ගහන්න නගලා. හැබැයි හේතු නිසා ඒ වගේ දැනෙනවානේ අපිට. දැවුනට නැගිට්ටාම පේනවනේ ඇත්තටම ඉතින් ප්‍රතිචාර දාපු කෙනෙක් හිටියද? නෑ. බලන්න. ඉතින් මෙතනත් එච්චර තමයි ඉතින්. ඔව් දැන් මේ කියන බණ අපි අහනවා කියන්නේ මේ විඤ්ඤාණයට තමයි. ඒක විඤ්ඤාණය තමයි. ඉතින් බුදුහාඳුර මවන්නේ කොහෙද? බුදුහාඳුර මවාගෙන ඉන්නේ කොහෙද? කවුද මවන් ඉන්නේ? කොහෙද මැවිලා තියෙන්නේ? එච්චරයි. ඒක නම් බයයි කියලා හිතන්නන්නේ. ඒ වුණාට ඒකත් එච්චරම තමයි. ඔබ අනාගතේ කියලා ඔය අනාගතේ මම මෙහෙම වෙන්න ඕන කියලා හිතන ඔක්කොම අතීත මතක තමයි. මම වෛද්‍යවරයෙක් නේ, මම මෙහෙම වෙන මරණකට යන මේ ඔක්කොම මොනවද? ඔබේ අනාගතේ කියන්නේ ඔබේ අතීත මතකම තමයි. එහෙනම් මොනවද මේ අනාගතයක් කියලා එක? හොඳට බලන්න ටික. ඉතින් ඒක මේ
ඒකයි එක එක පාට තේරෙන්නේ නැහැ සමාන ගොඩක් නේ මේ කියන කතාව මොකද්ද කියලා. ඉතින් අන්තිමට අපිට තේරෙන ওই කතාව තමයි. ඉතින් එතකොට ඔය කියන කෙනා ඔය කියන දෙපැත්තවත් ඔය ඔය හැමෝම ගැන හිතන කෙනා ඔය කෙනා කවදාකවත් කොයිවත් ඉඳලා නැති බව. ඔය කෙනාවත් ඔය දෙපැත්තවත් තිබිලා තියන්නේ නැති ඒක තමයි මේක මායාවක් කියලා කියන්නේ. මේ ලෝකේ සිහිනයක් කියලා කියන්නේ. මේක ඩ්‍රීම් එකක් කියන්නේ. බොරුවක් කියලා කියන්නේ. ඕලා සංකතයක් කියන්නේ. පරිසම්පන්න දෙයක් කියලා කියන්නේ. මේක යථාර්ථයක් නැති නිසා. ඈ? සියප්‍රිය වෙනවා කියන්නේ. ඉතින් හොඳයි ඒක කලකිරෙනවා නම් ඒකත් හොඳයි. ඉතින් බොරුවේ ඉන්න කලකිරෙනවා කියද්දි මේ කලකිරෙන කෙනෙක් ඉන්නවා යා බොරුවේ. එමේ ප්‍රඥාව එන්නේ නම් කලකිරෙනවා තමයි. මේ ඇත්ත තේරෙන්න නිබ්බිදාව තමයි පහළ වෙන්නේ. මේකට කලකිරෙනවා ඇත්තට. කලකිරෙන නිබ්බිදාව නිසා විරාගය. විරාගය නිසා විමුක්තිය. මේ යථාර්ථය මෙතන මේ යථාර්ථය අපිට තේරෙන්න ඇත්තටම සිතේ කලකිරීමක් ඇති වෙන්නේ. මොන බොරුවක්ද? මොන සිහිනය මොන නැති දෙයක්ද මේ අල්ලගෙන? ඒක තේරෙන්න මේ ලෝකෙට තියෙන බැඳීම නැති වෙනවා. විරාගය පහළ වෙනවා. විරාගය පහළ වෙන්න වෙන විරාගය කියන්නේ නොයල්ම. නොයල්ම ඇති වෙන්න ඇති වෙන විමුක්තිය සාක්ෂාත් වෙනවා. ඉතින් එතකොට අන්නේ විදියට අර මම මේ කියාගෙන ආවේ අන්නේ විදියට අපිට මේක දකින්න පුළුවන් නම් සංගතයක් මගේ ආපු අකමැත්ත හරි තරහව හරි ලාමක දෙයක් කෝලාරික දෙයක් මම්මේ මේ මලට බැඳෙන්නේ මේ මනුස්සයව ප්‍රතික්ෂේප කරන්න කියලා හිතුවට අන්තිමට අපි මේ බැඳලා තියෙන්නේ ඒ සංකල්පෙටමයි ඒ ප්‍රතික්ෂේප කරන්නේ සංකල්පයක්මයි ඒකයි කියන්නේ සංකප්පරාගෝ පුරුෂස කාම මහණේ පුරුෂයාගේ කාම ආශාව කාමයෙන් මම බැඳෙන්නේ සංකල්පයකට මේක හරි ලාහමක දෙයක් මං හිතාගෙන හිටියට මම මේ බැඳලා තියෙන්නේ පුද්ගලයට සත්‍යයට කියලා බැහැින්නම් බැඳලා තියෙන්නේ සංකල්පයකට විතරයි මතකයකට පාර මතකයේ තුල ඇති කෙනෙක් නැහැ. මතකයේ තුල ඉන්න කෙනෙක්වත් මතකයේ තුල පවතින දෙයක්වත් නැහැ. හොඳට බලන්න එක දිහා. ඒක දැන් මම ඉඩ කඩන් කියලා හරි දරුවෝ හරි දේපල හරි ලෝක හරි කියලා කොහෙටද වැදලා තියෙන්නේ කියලා. ඒතර අපිටම ලැජ්ජ හිතෙනවා. ඒකෙන් කියන්නේ සීක කෙනෙක්ට ලැජ්ජ එනවා කියලා හිතෙද? ලැජ්ජාව පහළ වෙනවා මොන දෙයකටද මේ බැදෙන්නේ කියලා. ඒකම තේරෙද්දි ඒකනේ සේක දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියන්නේ. අට්ටියේදි හරායේදි දිගුච්ඡති. මේ දිගුච්ඡාව ලැජ්ජාවක් වෙනවා සිතට. මෙහි මොකටද මම මේ බැඳින්නේ? මේ කතන්දර ගොත ගොතා ඉන්නේ. මොනවටද මේ ඇල්ලලා තියෙන්නේ? මොකද්ද මේ ප්‍රතික්ෂේප කරන්නේ? කියලා. ඉතින් ඒ ලැජ්ජාව සිතට පහළ වෙන්න පටන් ගන්නවා. ඒකනේ අර දැන් ඒකනේ බලන්නකො අර නන්දහාමුදුරු දිව්‍යාංගනාව ලබා ගන්න භාවනා කළානේ. ඉතින් සත්‍ය අවබෝධ කරගමු ගම මොකද්ද කිව්වේ? ස්වාමීන් වහන්සේ පොරොන්දුවේ නිදාස. ඉතින් උන්වහන්සේට අවබෝධ වෙනවා මේ මායාව සත්‍යක්ෂ වෙද්දී දිව්‍යාංගනාවක්වත් දිව්‍යාංගනාව ලබා ගන්න කෙනෙක්වත් මෙතන ඇති දිව්‍යාංගනාවක්වත් දිව්‍යාංගනාව ලබා ගන්න කෙනෙක්වත් මෙතන නෑ මේක මායාවක් කියන එක. ඉතින් ඒක ප්‍රත්‍යක්ෂ වෙච්ච ගමම කිව්වේ ඔබ වහන්සේ පොරොන්දුවේ නිදාස. ඒක අවබෝධ නොකරන තාක්කල් තමයි මේ දිව්‍යාංගනාව එළියේ ඉන්නවා දිව්‍ය ලෝකේ එළියේ තියෙනවා මම මෙතන ඉන්නවා මං ඒ දිව්‍යාංගනාව ලබා මේ ඔක්කොම තියෙන්නේ අවිද්‍යාව තියෙනකම විතරයි. මේක යථාර්ථයේ තේරුණාට පස්සේ මායාව ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ඉතින් ඇති දිව්‍යාංගනාවක්වත් දිව්‍යාංගනාව ලබා ගන්න කෙනෙක්වත් ඉතින් වැඩේ තියෙනවා අපේ ප්‍රඥාව මෝරල නැති ප්‍රශ්න විතරයි තියෙන්නේ. මේ හැබැයි ඉතින් මේන ක්‍රමයකුත් මේ බලහන්න ඕන ධර්ම සාකච්ඡා මේව කරන් ඇති යම් වෙලාවකදී අපිට ඒ අහම්බෝ සිද්ධ වෙනවා. මේ සිහිනේ ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. සිහිනේ ප්‍රත්‍යක්ෂ නම් ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනෙක් නෑ. ප්‍රත්‍යක්ෂ වෙන දේකුත් නෑ. ඉතින් එතකොට දැන් අන්නේ වගේ අපිට මෙන්න මේ වගේ සිත අරමුණු වල බැඳලා ගියාට පස්සේ අරමුණු වල ගැටනාට පස්සේ මෙන්න මේක ඕලාරික සංගත දෙයක් පරිසම්පන්න දෙයක් ඕලාරික දෙයක් කියලා දකින්න මොකද වෙන්නේ? අර බැඳෙන සිටි මේ කියන්නේ සංකල්ප වලට තියෙන වටිනාකම නැති වෙලා යනවා. ඒ සංකල්ප වලට වටිනාකම නැතුව ගියාට පස්සේ සිටේ ඒවට බැඳෙන්නේ නැහැ.
ඒ සංකල්පයක තියෙන සංකල්පය එක්ක ඒකට තියෙන වටිනාකමත් එක්කනේ බැඳෙන්නේ සිත. ඒ දැන් දැන් අපිට කාන්තාව හරි පිරිමියෙක් හරි කියන සංකල්පයත් එක්ක වැලියු එකක් තියෙනවනේ. ඉතින් අපිට මේක බොරුවක් කියලා තේරෙද්දි සංගතයක් ඕලාරික දෙයක් සිහිනයක් කියලා තේරෙද්දි මායාවක් සිහිනයක් කියලා තේරෙද්දි මේ අර සංකල්පෙට තියෙන වටිනාකම නැති වෙනවා. සංකල්පෙට තියෙන වටිනාකම නැතුව ගියාම ඒකට තියෙන ඇටැච්මන්ට් එක බැඳෙන ඉවරයි. ඇත්තටම අන්තිමට වෙන්නේ සිතුවිලි නැති වෙනවා නෙමෙයි, සිතුවිලි වලට තියෙන බැඳීම නැති වෙලා යනවා ඇතුළේ. සිතුවිලි වලට මම බැඳෙන්නේ සිතුවිලි වලට තියෙන වටිනාකම නිසා. දැන් මම අපිට තියෙනනේ මමගේ ළමයාට දීපු වටිනාකමක් තියෙනවා, ඥාතියින්ට දීපු වටිනාකමක් තියෙනවා, යාළුවන්ට දීපු වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකමත් එක්කනේ මම බැඳිලා ඉන්නේ ආයෙට. එයාලා නැති වෙරි දුක දැනෙන්නෙත් ඒ වටිනාකමත් එක්කනේ. දුක දැනෙන්නෙත් ඒ වටිනාකමත් එක්ක. දැන් මට මේක සංකත ඕලාරික පරිසම්පන්න වශයෙන් තේරුම් ගද්දි ඒක මගේ ඉවරයි. වටිනාකම නැති වෙනවා. වටිනාකම නැති වුණාට පස්සේ ඉතේ වැඩි කිල්ල බැඳිලා යන්නේ. ඉතින් මොනවද දැන් අහන්න දෙයක් තියෙනවද මේ කතා කරගෙන යන දේවල් ගැන? උපාසක උදේවරු දේශනා කරද්දී අර ආභස්ර ලෝකෙන් මේ ඒ අය මේ සිත ප්‍රභාසරයි. ඔව්. ඒවන නිවන් දකින්ද වටිස් ලැකින් ඒවන මොකද්ද? ඒකනේ දැන් ඒ කියන්නේ දැන් හේතුව තමයි දැන් මේ හිතන්නකෝ අපි ඔක්කොමලා ජීවත් වෙන්නේ හදාගත්ත මානසික ලෝකෙක. ඒ කියන්නේ අපි කවුරුවත් ජීවත් වෙන්නේ යථාර්ථතාවය කියන්නේ යථාර්ථයක නෙවෙයි. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපේ ජීවිතේ බලන්න ගොයත්තකෝගේ තියෙනවානේ මම බලන්න යන්න ආස තැන් ආස නැති තැන් කැමති අය අකමැති අය බලන්න කැමති අය අකමැති අය බලන්න ආසන තැන් නැති අය මම දකින්න කැමති පාට දකින්න අකමැති පාට කන්න කැමති කෑම කන්න අකමැති කෑම කියලා අපේ ජීවිතේ තියෙනවානේ මෙහෙම ලෝකයක් කැමති අකමැති හොඳ නරක වශයෙන් මං ආශ්‍රය කරන්න කැමති අය අකමැති අය ඔන්න ඔය ටික දෙනා තමයි මගේ මානසික ලෝකය. ඒ මානසික ලෝකයක් මට තියෙනවා කියන්නේ සාක්ෂිය තමයි මට මානසික ලෝකයක් තියෙනවා කියන සාක්ෂිය තමයි මගේ සිතට කාමරාගය සහ පටිගය පහළ වෙනවා. මට තවම සිතේ කාමරාගය පහළ වෙනවා නම් සිතේ පටිගය තරහව පහළ වෙනවා නම් ඒ කියන්නේ මම තවම මානසික ලෝකයකට හිර වෙලා ඉන්නවා. මානසික කියන්නේ මනෝ ලෝකයකට හිර වෙලා ඉන්නවා. මානසික වහලේ ඒ කියන්නේ තවම මනසට මානසික මැජික් එකට අහුවෙලා ඉන්නේ. විඥාන මහයාවට අහුවෙලා ඉන්නේ. මට තාම කාමරාගයේ පටිගයේ පහළ නෝ. ඒ කියන්නේ මට මේ ලෝකේ තවම ඇත්තක්. මේ ලෝකේ ඇත්තක් නිසානේ මට මේ ලෝකෙට බැඳීමක් පහළ වෙන්නේ. මං හරියට මේක සිහිනයක් කියලා මායාව ප්‍රත්‍යක්ෂ වුණා නම් මායාව ප්‍රත්‍යක්ෂ වුණා නම් ඇලීම ඇති වෙන කෙනෙක්වත් ඇලීම ඇති වෙන දෙයක්වත් නැතිලා යනවා. ගැටීම ඇති වෙන කෙනෙක්වත් ගැටීම ඇති වෙන දෙයක්වත් නැතිලා යනවා. හරි. එතකොට දැන් එතකොට අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්නවා මට සිතට කාමරාගයේ පටිගයේ තාම මට තියෙනවා කියන්නේ මම තාම මනෝ විකාරක ඉන්නවා. මානසික පිස්සුවක ඉන්නවා. එතකොට දැන් අපි දැන් බ්‍රහ්මයෝ ගමුකෝ. දැන් බ්‍රහ්මයන්ට කාමරාගයක් නැහැ. පටිගයක් නැහැ. කාමරාගය සහ පටිගය නැති වුණාට අපිට කියන්න බෑ එයාලට සංසාරයක් නැහැ කියලා. මොකද එයාලා ඒ අල්ලන් ඉන්න අරෝපී ලෝකේ තියෙනවානේ. ඒක එයාලා සත්‍යයක් කියලා අල්ලන් ඉන්නවා. එයාලට කාමරාග පටිග දෙක නැති වුණාට එයාලා දකින මේ දැන් මේ වගේ දැන් අපිට මේ රූප ශබ්ද ලෝකයක් ඒ වගේ එයාලට අරෝපී ලෝකයක් තියෙනවානේ. එයාලා ඒ අරෝපී ලෝකේ යථාර්ථයක් හැටියට ගන්නවා. ඒකත් විඥාන ප්‍රොජෙක්ෂන් එකක්නේ. ඇලීම ගැටියුන නැති වුණාට එයාට මේ පේන ඇහෙන ලෝකය යථාර්ථයක් විදිහට එතන අල්ලනවා. ඇල්ලුවාම එයාටත් අපි සසර නිමා කරා කියන්න බෑ. තාම මෝහය තියෙනවා එයාලා ඇතුලේ. ඇලීම ගැටීම අඩු වුණාට මෝහය වැඩ කරනවා. එයාට එයා සහ බාහිර ලෝකයක් අරූපී ලෝකයක් හෝ රූපී ලෝකයක් තියෙනවා. එතකොට එයාට ප්‍රභාසර මේ අපි කියන්නේ නිබ්බාණයටපත් වෙලා කියලා. නැත්තම් බ්‍රහ්ම ලෝකෙට ගිහින් නෑ නිවන් දැක්ක කියන්නේ නෑ. ඒ මොකද යාලා ඒ හදාගත්ත ලෝකේ යාලට තියෙනවා.
මනසින් හදාගත් අරූපී ලෝකේ. ඒකේ ආල යථාර්ථයක් කියලා අල්ලන්නේ. ඕකනේ රැවටිලා තමයි ඉන්නේ කොහොමද? තද ඇලීම ගැටීම නැති වුණාට දැන් හිතන්න දැන් අපි මනුස්ස ලෝකේ ගන්නකො සමහර මිනිස්සු ඉන්නවානේ. එයාලා අමුතුවෙන් ඇලිලා නැහැ ගොඩක් දේවල් වල. බැඳිලාත් නැහැ. හැබැයි එයාලට මේ ලෝකේ ඇත්තා. එයා ඇත්තක්. එයාට පේන දකින් නැහැ ලෝකේ. බාහිර ලෝකයක් එයාලා තියෙනවා කියලා. එයාලා අභ්‍යන්තර බාහිර යථාර්ථයක් කරන් ඉන්නවානේ. මේ පැත්තේ මම ඉන්නවා. මේ පැත්තේ මම දකින් මගේ ළමයි කියවල් දොරවල් කියලා බාහිරක් තියෙනවා කියලා. එතකොට ඒ එයා ඇලීම් ගැටීම් දෙක අඩු වුණාට සතුටින් හිටියට එයාගේ මෝහසිත තාම තියෙනවා. මායාවට අහු වෙලා තියෙනවා. ආයේ කවදා හරි දවසක ඇලීම් ගැටීම් එන්න පුළුවන්. හැබැයි తాවකාලිකෝ නෑ. తాවකාලික යාගේ ඇලීම් ගැටීම් නෑ. සමහරට යාර තියෙන මෛත්‍රී හිත. කොච්චර මෛත්‍රී හිතක් තිබ්බට මෝහසිතත් එක් වැඩ කරනවා ඇතුලේ. තාම යාගේ මෝහය ඉවත් වෙලා නෑ. ඉතින් එතකොට යාගේ සුගතියයි යා බ්‍රහ්මලෝකල නිවන් දකින්නවා කියන්න බෑ. එල් නිවන් දකින්නවා කියන්නේ යාගේ අවිද්‍යාවත් එක ගෙවිලා යනවා. මෝහය ගෙවෙන්න ඕනේ. මෙයා එයා පීමෙතන තියෙන යථාර්ථය තේරුම් ගන්න ඕනේ. මේ සිහිනේ තේරුම් ගන්න වෙනවා. මේක තේරුම් ගන්න නැතුව එයා කොහොමද කොච්චර ඇලෙන්න ගන්නේ නැතුව හිටියට? මෝසහගත උපේක්ෂා උපේක්ෂාව මෝසහගතයි. සියල් සිය ප්‍රඥාසහගත උපේක්ෂාවක් නොවෙන්න පුළුවන් එයා ඇතුළේ තියෙන්නේ. අවධානය සිහිය කියන ඇත්තටම වචන දෙකක් විතරයි කියන එකම අදහස තියෙන්නේ. ඒ දෙකෙන්ම අදහස් කරන්නේ එකක්. මම කයට අවධානය කියනවා කියනෝ දැන් මොකද දැන් අපර එක පාරට සතිය කියන එක සතියේ අවධානය කියන්නේ මම එක එක වචනයක් ඈ ඒකෙන් දෙකෙන්ම අදහස් කරන්නේ එක අදහසක්. සිහියෙන් ඉන්න කිව්වත් අවධානය පවත්වන්න කිව්වත් දෙකෙම කියන්නේ එකම අර්ථකථනය. දැන් එතකොට දැන් සතිය කියන එක වර්ධනය වෙච්ච නැති යෝගාවචරිකම් මුලින්ම කෙනෙක්ට ගොඩාක් සිහිය නැහෙනි. එතකොට එයාට මුලදී සිහිය පවත්වන්න යම් උපක්‍රමයක් කරන්න වෙනවා. සිහිය කියන එක වර්ධනය කරගන්න අවධානය කියන එක වැඩි කරගන්න එයාට උපක්‍රමයක් විදිහට පාවිච්චි කරන්න වෙනවා. කයට කිවිද දානවා කියන එක. ඒක ඇත්තටම මේ අනිවාර්යෙන් අවශ්‍ය දෙයක් නෙමෙයි නිවන් දකින්න. හැබැයි ඒක මේ මම මේ උපක්‍රමයක් හැටියට මට සම්පූර්ණ ශක්තිමත් සතියක් නැති හින්දා මේ වර්තමාන සිහියෙන් ඉන්න උපක්‍රමයක් හැටියට කයට දාගෙන ඉන්නේ. ඒ කයට හිත දාගෙන හිටියට මට තේරෙනවා කයත් හිත දාගෙන ඉන්න දිගට මේක තියෙන්නේ නැහැ. දිගට මේක තියෙන්නේ නැහැ. ඒක දුවනවා. එතකොට අර එතකොට අපි මොකද ගන්න දැන් අර කය තිබ්බ සිහිය නැහැ නේද? දැන් ඊට පස්සේ ටක් ගාලා අවදි වෙන්න බලනවා. අර හිත දුවන එකට අවධානය ගෙනියනවා. අර සිහිය ටක් ගාලා දුවන හිතට ගෙනියනවා. ගෙනිලා එතකොට ඒ දුවන හිත ගැන සිහිය ගෙනියනවා. ඒ ඊට පස්සේ ඒ දුවන හිත ඒ ඊට පස්සේ දුවන හිත ගැන පශ්චත්තාප වෙන්න එපා කියන එකයි මං කිය ඒක අර ඕලාරික සංකත කියලා. නැත්නම් අර වචන දෙකේ එකම අදහස තියෙනවා. මම දැන් ප්‍රශ්න පැහැදිලිද කියලා? එකම ඒ වචන දෙකෙන් එකම අර්ථය කියන්නේ නෑ. ඒ කියන්නේ සිහිය කියන එක අවධානය කියන එක ඒක දියුණු වෙන එක. දැන් ඒ කියන්නේ දැන් සතිය දෙකම එකයි වචනේ. දැන් සතිය කියන එක මුලදී අපි කයට හිත දාගෙන හිටියට පස්සේ අපිට කයට හිත දාන්න ඕනේ නෑ. කොහේවත් පිහිටන්න නැතුව සිහිය කියන එක වර්ධනය වෙනවා. නිකන් නිරායාසෝ සිහිය දියෙන්න ගන්නවා. කිසිම කය දිහා බලන්න යන්නේ නැහැ. කයට ඕනෙත් නැහැ. කිසිම අරමුණක හිත පිහිටන්නේ නැතුව ඒ කියන්නේ අනිමිත්ත සතියක් එන්න ගන්නවා. කිසිම නිමිත්තක් නැතුව. ඒතකොට ඒ සතිය ප්‍රබලයි අර කයට දාන හිත සතියට වඩා. ඒ වගේ සතිය කියන එක ටික වර්ධනය වෙන එක. ඒ සතිය කියන ඉන්ද්‍රිය ටික අපේ ඇතුලේ මේ මාර්ගේ වඩාගෙන යද්දී වැඩෙන එකක් ඒක. ඒ වැඩුණට පස්සේ දැන් ඊට පස්සේ අපිට මේ මොනවත් ආයේ කයට නැවත ගන්න ඕනේ නැහැ. නිකන් ඉන්න එක කරා. නිකන් ඔයේ සිහිය තියෙනවා. ඒ සිත වැඩ කරන හැටි හොඳට ඔටෝ අපි උත්සාහයක් කරන්නේ නිකන් සිතට අහු වෙනවා. අහු වෙලා ටක් ගාලා හිත හපව වෙනවා වර්තමානට ගන්නවා. අර අරගත් එක දඟල යන්නේ නැහැ. ඒ වගේ සිහිය කියන එක ඇත්තටම මේ
ඒක පරිණාමය වෙන එකක්, ඒක වර්ධනය වෙන එකක්. තේන්ද සිහිය අර මුලදි කතා කරන සිහිය නෙමෙයි, එන්න මාර්ගයේ ගැඹුරට යද්දී වැඩෙන සතිය. අවධානය කියන එක ඒක ටිකක් එන්න ශක්තිමත් දෙයක්. අනිමිත්ත සමාධිය කියන එක නින්දට කිට්ටුද කියලා කියන්නේ, අනිමිත්ත සතිය කියන එක නින්දට කිට්ටු වෙන්නේ, නින්දට කිට්ටු ගතියක් වගේ දැනෙන්නේ. හේතුව තමයි දැන් අපිට දැන් හුස්ම දිහා බලන් ඉදි නිමිත්තක් තියෙනවා නැවත නැවත පිහිටවන්න. දැන් අතනදී හුස්ම පේන්නේ, හුස්මත් නැහැ, කයත් නැහැ, නිකන් අවදියක් තියෙන්නේ. නිකන් අවදියක් තියෙන්නේ, ආරාමණයක් තියෙන්නේ. හැබැයි නිකන් නින්ද ගිහිල්ලා වගේ, හැබැයි නින්දට අවදි වෙලා වගේ. අනිමිත්ත සතියේට යද්දී අර නින්ද ගියා මොකක්වත් නැහැනේ, බ්ලැන්ක්නේ. හැබැයි ඒ බ්ලැන්ක් එකට අවදි වීමක් තියෙනවා. මුකුත් නැති බවට අවදියකුත් තියෙනවා. ආන් ඒ මට්ටම තමයි අනිමිත්ත සමාධියේදී, අනිමිත්ත සතියේදී තමන්ට දැනෙන්නේ. නිකන් හරියට නිකන් ගැඹුරු තද නින්දක් තියෙනවා. තද නින්දට අවදි වෙලා, කෙනෙක් අවදි වෙලා නෙමෙයි. එතකොට යා නිදිත් නැහැ. ප්‍රීතියක් වගේ එහෙමත් නැහැ. ප්‍රීතියක් වගේ නැහැ. හැබැයි ගැඹුරු නින්දා. හැබුරු ගැඹුරු නින්දට නැගිටලා. මොකක්වත් නැති ස්වභාවයකට අවදි වෙලා. ඒ අනිමිත්ත සමාධියට යද්දී, අනිමිත්ත සමාධිය වැඩෙද්දී ඇතුලේ ආන්ගේ ස්වභාවය තමයි නිවනට ආසන්න. ඒක තේරුම් ගන්න අමාරුද ඒක? එතනි කරන්න වීරයක් නැහැ, මොනවත් නොකර ඉන්න තමයි තියෙන්නේ. වීරිය මුල් කාලේ කරන්නේ, උතනදී මොනවා හරි වීරය කරන්න ගියලා, මොනවා හරි හිතන්න ගියොත් හරි, මොනවා හරි කල්පනා කරන්න ගියොත් හරි, අරක අවුස්සෝන එක කරන්න. අපිට අවුස්සන්න නැහැ දැටෙන්. මම නිකන් හරියට මේ නිකන් අර පාන්දර දින ගැඹුරු නින්ද, තද නින්දදි තද නින්ද බව දන්නවා වගේ. තද නින්දදි මුකුත් නැහැ, මමකුත් නැහැ, ලෝකෙකුත් නැහැ. ආන්ගේ මම ලෝකේ නැති ස්වභාවයකට අවදි වීමක් වගේ එක. මේක හොයන්න බෑ, විඥානේ කොහේ පීඩනවද කියලා. එහෙම අපිට අල්ලන්නවත් බෑ. විඥානේ කොහෙද පීඩන්නේ කියලා. ඉතින් මං කියන්නේ මේ වෙලාවේදී ඔය කියන මේ ඔය කියන මූලධර්ම ප්‍රශ්නේ දාගත්තොත් වදයක් ඕක කරගන්න බැරි නම්. මේ වෙලාවේදී මේ වෙලාවේ විඥානේ භවංග චිත්තේද තියෙන්නේ. එහෙම නැත්නම් මොකද්ද කියලා ඔක හොයන්න ගියොත් ඔක්කොම අවුල් වෙනවා. දැන් කරන්නේ අපි මේ වගේ එන්නේ ගැඹුරු තද නින්දට අපි අවදි වෙන්න පටන් ගන්නවා. අවදි වෙන්න පටන් ගන්නවා. ආන්ගේ ගැඹුරු නින්දට අවදි වෙන්න පුළුවන් නම් මං කියන්නේ ඔන්න ඔය වගේම තමයි තේරෙන්නේ. හරියට නිකන් අර අනිමිත්ත සතිය කියන එක. මොනවත් ඇතුලේ නෑ, අරමුණු නෑ, නිමිති නෑ. නිමිති නැති වුණාට ඒ නිමිති නැති බවට අවදියක් තියෙනවා. ඒ අවදී තුළ මොනවත් අරමුණු නිමිති නැහැ. ඉතින් ඒක මරිදිනික අත්දකින්න ඕන එකක් නිසා ඒක මෙහෙම උගන්නන්න හරි අමාරුයි. මෙහෙම නිකන් මෙහෙම මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ කියන්නේ වෙන විදිහකට කිව්වොත් ටික ටික තමයි තේරෙනවා මේ මමත්වේ නැති ස්වභාවයකට අවදි වෙලා කියලා. දිග වෙලාවක් වෙන්න පුළුවන්. ඈ? දීර්ඝ වෙලාවක්. ඒක දිග වෙන්න තමයි එන්න ඕනේ. එන්න ඒක දීර්ඝ වෙන්න තමයි ඕනේ. හරියට නිකන් අර මේ තමහට දෙන්නේ තමන් අර මේ නිකන් මම නේචර් එක මම නැතුව නේචර් එක අවදිලා වගේ. ඒ කියන්නේ දැන් අපි කියනවානේ අපි සෝබාදහමට එකතු වෙන්න කියලා බණ කියන. ඒතර ඔබට දෙන්නේ මේ සෝබාදහමට එකතු වෙනවා කියන්නේ ඔබ වහන්සේ අපි මම ගහක් වගේ වෙනවා ඇති මං හුළඟ. ඒතකොට මම හුළඟ වෙලානේ. දැන් මම නැතුව හුළඟ තිබ්බොත් අහං ඒ වගේ තමයි අනිවිද සමාධිය. මම නැතුව යම් සමාධියක් තියෙනවා. යම් අවදියක් තියෙනවා. කෙනෙක් නැ කෙනෙක් නැති නිමිත්තක් නැති යම් අවදියක් යම් සමාධියක්. එතනදි කාලයක් අවකාශයක් ඉන්න කෙනෙක් නැගිටින කෙනෙක් නැහැ. ඒක දැන් මේ එක හිතලා තේරුම් ගන්නත් බෑ. ඒක දැන් කොච්චර හිතන්න ගියත් ආයෙ ඔබ අර නිමිත්තක් එක්ක හිතන්නේ කිනෝ හිතර දෙයක් ඉන්නෝ හිතන්නේ. ඒක පොඩ්ඩක් නතර වුණාම ඒක වෙයි. එන්නේ ওই හිතන එක පොඩ්ඩක් අතහැරුණා නම් හරි. ඔව්. ඒක? ඔව්.
ඒ වෙලාවේ අපිට අල්ලන්න බෑනේ විඥානේ කොයි අරමුණක්ද අල්ලලා තියෙන කියලා. බොහොම සියුම් අරමුණක එල්ලිලා ඇති. ඒත් අපිට එක පියවිය හැට මේ දැන් මේවා කියලා ලොකු ගොරෝසු අරමුණක එල්ලිලා ඉන කය කියලාවත් මොකද්දවත් කියලා එල්ලිලා ඉන්න තැන කල්ලන්න බෑනේ දැන්. නිකන් තද නින්දක් වගේ නේ ඒක. හැබැයි මං කියන්නේ ඒ එතන වැඩේ තියෙන්නේ එතනදී මමත් නෑ ලෝකෙත් නෑනේ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට එතන අවදියක් නෑ. ඈ අවදියක් නෑනේ. මං කියන්නේ පුළුවන් නම් try කරලා බලන්න. මමත් නැති ලෝකේ නිමිත්තකුත් නැති අරමුණකුත් නැති මමෙකුත් නැති ඒ ස්වභාවයට පුළුවන් ද අවදි වෙන්න කියලා. ඒ අවදින පුළුවන් ඒක තමයි භාවනාව. ඒක තමයි enlightened කියලා කියන්නේ. දවසක් මේ තාත්තා කෙනෙක් ගියාලු. ඒ තාත්තා පුතාට මේ චිත්‍රපටියක් පෙන්වන්න එක්කන් ගියාලු. තාත්තා පුතාට චිත්‍රපටියක් පෙන්වන්න එක්කන් ගිහිල්ලා තාත්තා මොකද කරේ කිව්වලු මේ පුතේ බලන්න අර තිරේ පේනද? තාත්තේ බලන්නකො තිරයක් නෙවෙයි එතන තියෙන්නේ. අර ලස්සන ගඟක් ගලන් යනවා, ගස් තියෙනවා. ඒකළු පුතේ ඔය ඔතන ඔය ප්‍රොජෙක්ෂන් එකක් තියෙන්නේ. ප්‍රොජෙක්ට් කරලා තියෙන ඔය ෆිල්ම් එක ඔය ප්‍රොජෙක්ටරෙන් ඔතන ඔය ගඟක්වත් ගහක්වත් නැහැ කියලා. තාත්තේ බොරු කියන්න එපා. අර පේන්නේ කියලා කිව්වලු. පුතේ පෙවුනට නැහැ කිව්වලු ඕම එකක්. ඕම පේනට එහෙම එකක් නැහැ ඕනේ නැහැ. තාත්තේ බොරු කියන්නේ නැව පේන්නේ කිව්වලු. ඉතින් දැන් තාත්තට මේක පෙන්වන්න විදියක් නැහැ. ගස්කොලන් ගඟ පේනවනේ, තිරයක් පේන්නේ නැහැනේ. ආන් ඊට පස්සේ යම් වෙලාවක කරන්ට් එක යනවා. කරන්ට් එක ගියාම අර ගස්කොලන් ඔක්කොම ප්‍රොජෙක්ෂන් එක ඉවරයිනේ. හැබැයි ළමයාට පේන්නේ නැහැනේ ඇයි? අන්ධකාරයි. හැබැයි ළමයාට ඔය ආලෝකේ තියෙන එක අතර ප්‍රොජෙක්ෂන් එක නැතුව ගියෝ. ආන් ඒ ළමයි ළමයා ඊතර තියෙන ඇත්තම දකින්නේ, තිරේ දකින්නේ. ආන් ඒ වගේ තමයි අපිට තද නින්දෙදිත්. හැබැයි තද නින්දෙදිත් ලෝකෙත් නැහැ, මමත් නැහැ. හැබැයි හරියට චිත්ත ලයිට් ගියා වගේ සතියක් නැහැ. සතිය කියන ආලෝකෙත් නැහැ. ඉතින් අපිට එතන ඇත්ත තේරුම් ගන්න බෑ. හැබැයි යම් කිසි ලාක ඔය ප්‍රොජෙක්ෂන් එක නැති වෙලාවේ ලයිට් එක ආවනම් ඇත්තම පේන ආන් ඒ වගේ මමයි ලෝකයේ නැති ස්වභාවයට අවදි වෙන්න පුළුවන් වුණා නම් අවදි වෙන්න පුළුවන් නම් ආන් එතන මම මෙතනදී යථාර්ථය තේරුම් ගන්නවා. මෙතනදී රියැලිටි එක තේරුම් ගන්නවා. එතකොට ආන් ඒ වගේ තමයි මම කියන්නේ. අර අනිමිත සමාධියදී ටික අපි මෙන්න මේ වගේ අරමුණකින් තොරව අවදියකට ගෙනියනවා. ටික අනිමිත සමාධියට යන්න ආන් එතකොට මම සහ ලෝකේ නැති ස්වභාවයකට අවදි වීම සිද්ධ වෙනවා. ඒ අවදි වීමත් එක තමයි අපි මෙතන සත්‍ය බවට පරාවර්තනය වෙන්නේ. ඉතින් බලන්න අනිමිත සමාධිය කියන එක අන්නේ වගේ අපිට මේ ඒ අනිමිත සමාධිය අනිමිත සතිය කියන එක එහෙම උගන්වන්න බෑ දැනුමක් වශයෙන්. ඒක තම තමාම මේ ස්වභාවයට අවදි වෙනවා. දැන් අපිට බෑනේ. දැන් ඔබ සුළඟ වෙන්න කියලා ඔබට තේරෙන්නේ නෑනේ. ඔබට සුළඟ වෙන්න පුළුවන් එකම දේ තමයි ඔබගේ ඇතුළ නිහඬ වෙන්න දෙන්න ඕන. ඔබගේ ඇතුළ නිශ්චල වෙන්න නිහඬ වෙන්න අරමුණු අඩු වෙන්න ඔබට ඔබ කියන සංඥාව ගෙවෙන්න ගන්න. ඔබගේ කියන සංඥාව ගෙවෙන්න තමයි මේ නේචර් එකට එකතු වීම සිද්ධ වෙන්නේ. යථාර්ථයේ පරිවර්තනය වීම සිද්ධ වෙනවා. ඉතින් ඒකට ඇතුළ නිශ්ශබ්ද වෙන්න දෙන්න ඕන. ඇතුළ නිහඬ වෙන්න දෙන්න ඕන. ඇතුළ නිහඬ වෙන්න නම් නිශ්ශබ්ද වෙන්න තියෙන ලේසිම ක්‍රමය තමයි සිහිය පවත්වාගෙන යන එක. සිහිය පවත්වාගෙන තියෙන ලේසිම ක්‍රමය තමයි පුළුවන් තරම් අනාගත බලාපොරොත්තුවක් නැතුව ඉන්නවා. හෙට ගැන දැන් ඔබට තියෙනවානේ ඔබේ අනාගතය ගැන අදහස්. මම ඉස්සරහට මෙහෙම කරන්න ඕනේ, මම මෙහෙම කරන්න ඕනේ කියලා ඒ ඔක්කොම කොලේක ලියන්න වට්ටෝරුව. මෙහෙම කරන්න ඕනේ කියලා ලියන එක පාට ඒ කොලේ පුච්චලා දාන්න. අනාගතය එක පාරම කොලේක දීලා අනාගත සියල්ල පුච්චලා දැම්මනම් එතකොට ඔබේ සිත නිරායාසව මේ මොහොතේ තියලා රැඳිලා තියෙනවා. ආන් එතකොට ඒ මේ මොහොතේ රැඳිලා තිබ්බට පස්සේ අන්න අර එතකොට ඔබට ඔය කියන අනිමිත සතියේට ගමන් කරන්න පුළුවන්. අනිමිත සතියේට යන්න බැරි අපේ සතිය මදිහින්ද. සතිය මදිලා සතිය දිනු කරන්න තියෙන හොඳම දේ තමයි අනාගත සියලු බලාපොරොත්තු අත්හැරලා දාන්න. අනාගතය ඔක්කොම අතහැරිය රස සිතේ කල්පනා ප්‍රමාණය සිතවිලි වේගය අඩු වෙන්න ගන්න. අරමුණු වේගය අඩු වෙන්න ගත්තාම සතිය බලවත් වෙන්න ගන්න.
සතිය බලවත් වෙන්න වෙන්න අපිට පුළුවන් ටික 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 අර අනිමිත්ත සතියේට සති නිමිත්තක් කරන් කය හරි මොන හරි අරන් ඉන්න සතිය හරිම ඉබේම අනිමිත්ත සතිය බවට පත් වෙනවා. හරි, දැන් එතකොට දැන් ඔය අපි කතා කරගෙන ආපු ටිකේදී දැන් මෙහෙම හිතමුකෝ, දැන් ඔන්න අපේ සිත, දැන් අපේ සිත ඔය විදිහට මේ අපි හුරුව දැන් අපි පටවි සංඥා ගන්න අද අපි ටිකක් වැඩි උදේනම කතා කරේ කය කියන සංඥාවට හිත දැමීම ගැනනේ. එතකොට අපි දැන් හිතමු මේ විදිහට දැන් ඔය අපි ඔය විදිහට හිත අරමුණක බැඳුනොත් ඇලුනොත් ඒ ඇලුනට පස්සේ ඒ ගැන පශ්චාත්තාප වෙන්න යන එක දැනගන්න සංගතයි ඕලාරිකයි පටිසමුප්පන්නයි කියලා තේරුම් අරගෙන ඒක මේ අයියෝ මගේ හිත ගියා කියලා පශ්චාත්තාප වෙන්න යන්නේ නැහැ. පශ්චාත්තාප වෙන්න යන්නේ නැති වුණාට පස්සේ පුළුවන් තරම් අපි දකින්නේ හේතු නිසා වෙච්ච දෙයක් වශයෙන් ආන් ඒ වගේ අනිත් අයගේ දිහා වැරද්දක් වුණත් ওই විදිහෙම දකින්න. තව කෙනෙක් අතින් මොන හරි වැරද්දක් වුණත් එයා කරා නෙවෙයි. ඒක සංකතයි ඕලාරිකයි. එයා මේ හිතලා කරනවා නෙමෙයි. මේක මේ පුරුද්දකට වෙන්නේ. මේක ඇබ්බැහි එකට වෙන්නේ. ඒකනේ අර මම අර මීට ඉස්සෙල්ලත් කතාවක් කියලා තියෙනවා. අර ඉන්දියාවේ අරුණාචල ප්‍රදේශයේ හිටපු රවණ මහසීතුමා කිය රවණ මහසීතුමාගේ ආරාමයට ඇවිල්ලා හොරු ටිකක් ගහනවලු. උනාසිර ගහලා ගහලා සල්ලි ඉල්ලලා තියෙනවා. උනාසිර තියෙන සල්ලි නෑ කියලා. ඉතින් මිනිස්සු එකතු වෙලා ඒ හොරුන්ට පොළොවලින් ගහන්න හදලා තියෙනවා. එතකොට රවණ මහසී කිව්වලු මෙයාලට කවුරුත් ගහන්න එපා. එයාලා අවුරු කාලය පුරුදු කරපු ධර්මයේ මේ පුරුදු ක්‍රියාත්මක කරන්නේ. අපි පුරුදු කරපු ධර්මය ඇතුළේ ඒක අපි ක්‍රියාත්මක කරමු. එතකොට මේ හොරෙක් කියලා ගත්තත් මිනිමරුවෙක් කියලා ගත්තත් දූෂකයෙක් කියලා ගත්තත් එතන දූෂකයෙක් නැහැ. මිනිමරුවෙක් නැහැ. එතනේ පුරුද්දක් සංකත දෙයක් පරිසම්පද ස්වභාවයක් ඕලාරික දෙයක් ක්‍රියාත්මක අන්නේ වගේ. එතකොට අපිට ආන් ඒ වගේ අපි දිහත් ලෝකෙ දිහත් ඔය ඇහෙන් බැලුවොත් මට සමාව දෙන්නත් පුළුවන්. මට ලෝකෙට සමාව දෙන්නත් පුළුවන්. මම කවදාක මං ගැන පශ්චාත්තාප වෙන්නේ නැහැ. මම තව කෙනෙක් ගැන පශ්චාත්තාප වෙන්න යන්නේ නැහැ. මොකද මම සම්පූර්ණ දකින්නේ වෙනස් කෝණකින්. වෙන දේවල් දිහා සිද්ධි දිහා පුද්ගල වශයෙන් බලන්නේ නැහැ. පුද්ගල දුර්වලතා කියලා බලන්නේ ඕලාරිකයි සංකතයි පරිසම්පන්නයි කියලා ආන් එහෙන් දකින්න මම කවදාකවත් තව මිනිස්සෙක් හෙලා දකින්නේ නැහැ. මම මාව හෙලා දකින්න යන්නේත් නැහැ. මම මාව උසස් කරගන්නෙත් නැහැ. තව කෙනෙක් උසස් කරන්න යන්නේත් නැහැ. ඒක මම ඒ අපි අර දකින්න කෝණය වෙනස් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඊළඟ තියෙන වැදගත් එක තමයි දැන් අපි ওই විදිහට පටවි සංඥාවට හිත දාගෙන හිටිය කියන්නේ කො පට කය සංඥාවට හිත දාගෙන ඉඳින්ද මෙන්න මෙහෙම දෙයක් ඉඳ පටන් ගන්නවා. බුදුවා එන්නේ දවසින් දවස අර කය කියන සංඥාවට සිහි තියාගෙන ඉඳී අපිට දෙනවා මොකද්දෝ විදියකට මේ ප්‍රශ්න වැඩි වෙන ගතියක් එනවා. දැන් අපි හිතන් ඉන්නේ එන්නේ මේක කරන්න ගියාට පස්සේ මේ ප්‍රශ්න අඩු වෙන්න එපා. මම දැන් භාවනා කරනවා. මම දැන් මේ සිහිය පවත්නවා. දැන් මේ යෝගාවචරයේක් මම මේ කයට සිහිය පවත්වාගෙන ඉන්නේ කියලා කීදී අපිට හිතෙන්නේ එන්නේ මට ප්‍රශ්න කරදර බාධා අඩු වෙන්න ඕනේ කියලානේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි වෙන්නේ. එන්න කොහේවත් නැති ප්‍රශ්නේ පැටලලා එන්න ගන්නවා. මේ කොහෙදෝ තියෙන නිඳාවල් එන්න ගන්නවා. කොහේවත් තියෙන ප්‍රශ්නේ එන්න පටන් ගන්නවා. කොහේවත් තියෙන නිඳා එන්න පටන් ගන්නවා. එතකොට අපිට මේ හිතෙන්න ගන්නවා මේ මොකද මේ මම භාවනා කරන්න ආවා මම නිවන් දකින්න කියලා මේ උත්සාහ කරපු දවසේ දැන් මේ යාළුවෝ මට පුදුම විදිහට හින් ගහනවා, නිඳා කරනවා, නැති විදිහට මිනිස්සු මාව පහත් කරනවා, මාව හෙලා දකින්න ගන්නවා, චෝදනා එන්න පටන් ගන්නවා, කයෙත් ලෙඩ වැඩි වෙන්න පටන් ගන්නවා, නැති අසනීප වෙන්න ගන්නවා කියලා මොකද්දෝ මන්ද ප්‍රශ්න ගොඩක් එන්න පටන් ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ මිනිස්සු හිතනවා මේවා මේ භූත දෝෂ කියයි අර දෝෂක එහෙම මොකක්වත් නෙමෙයි. මං මට මතකයි අපි බුරුමින්න කාලේ පණ්ඩිත හාමුදුරුව අපිට කියන්නේ නම ඔය කයට හිත දාගෙන පටවි සංඥාවට හිත දාගෙන ඉද්දී එන්න ප්‍රශ්න වැඩි වෙන ගතියක් තියෙනවනම් නැති කරදරත් නිඳාත් එන ගතියක් පේන්න තියෙනවනම් පොඩ්ඩක් සතුටු වෙන්න කියනවා පස්චිම භවිකයෙක් වෙන්න පුළුවන් කියලා. පස්චිම භවිකයෙක් කියලා කියන්නේ එයාගේ අවසාන ආත්මය.
අපි කියන්නේ පස්චිම භාවික බෝධිසත්වරු කියලා කියන්නේ. ඒ නිසා කියනවා මේ බුරුමිණ දවසවලදී එදා නම ඒක පස්චිම භාවිකයෙක් වෙන්න ඇති ඔබ. මොකද පස්චිම භාවිකයෙක් නම් එයාට අර සසර පුරාම කරපු කර්ම ටික තියෙනවානේ. ඒක ලෝඩ් පිටින් ඇවිල්ලා ගෙවිලා යනවා මේ ජීවිතේ. ඒ කියන්නේ මෙතනින් එහාට ගෙවන්න ඉවරයි නේක කතාව. ඇරියස් ටිකයි ඔක්කොම ටික එනවා එක දිගට. එක දිගට එනවා රිටර්න් එක. එක දිගට එන්න පටන් ගන්නවා. අපිට උස්මක් ගන්න හම්බෙන්නේ නැහැ. මුහුදු රැළ වගේ එක රැල්ලක් ඉද ඊළඟ රැල්ල. ඊළඟ රැල්ල ඉවරද ඊළඟ රැල්ල. කියලා මේ පාත් එකට ආවට පස්සේ සමහරට මේ එක් කාලයක් තියෙනවා එක දිගට රැල්ලක් ඉද රැල්ලක් රැල්ලක් ඉද රැල්ලක්. එහෙම එන්න පටන් ගන්නවා පස්සේ කොටිය. දුකක් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එන්න කායල අසනීප පැතෙනුත් එනවා, ලෙඩ පැතෙනුත් එනවා, නිින්දා පැතෙනුත් එනවා, අපහස පැතෙනුත් එනවා, කරදර පැතෙනුත් එනවා, ප්‍රශ්නමයි, අරහෙනුත් බයිනවා, මෙහෙනුත් බයිනවා. ඒ කියන්නේ සමහර වෙලාවට සමහර හාමුදුරුවන්ට භාවනා කරන හාමුදුරුවන්ට මේ ඉක්මනට කන් ඇහෙන්නේ නැතුව යන්නේ. ඇයි අර බැනුන් අහලාම උද්ද කොහෙද ඉක්මනට රිජෙක්ට් වෙනවා කන් ඇහෙන්නේ. සද්ද ඇහෙන්නේ ඇතුළේ මේක නතර කරනවා. වැඩි කලක් ඇදී ඇහෙන්නේත් නැහැ ඊට පස්සේ. ඒ කියන්නේ එන්නේ භාවනාවට බැහැලා ඒ ප්‍රතිපදාව කරගෙන යද්දී තේරුම් ගන්න ප්‍රශ්න වැඩි වෙනවා නම් සමහර විට ඔබ පස්චිම භාවිකයෙක් වෙන්න ඇති. ඒ කියන්නේ ඇරියස් පිටින් මේ ජීවිතේ ගෙවෙන්නේ ඔය ගෙවෙන්න වෙන්න ඇති ලෑස්ති වෙන්න. ඔය වෙන්න තියෙන දුක් ටික ඇවිල්ලා දෙන්න තියෙන වේදනා ටික දීලා දෙන්න තියෙන දුක් ටික දීලා ඔක ඉවර වෙන්න වෙන්න ඇති යන්නේ. ඒ නිසා ඒ කියන්නේ වෙනවා නම් ඒ වගේ දෙයක් වෙන්නේ හොඳයි. කියලා ඉතින් අපිට කිවි බුරුමේදී ඒ කාලේ කියන්නේ ඒ නිසා නම ඔන්න ඔය විදිහට බලන්න ඕක දියා සම් වෙන්න ඇති. ඒ නිසා කොයි වෙලාවකවත් ඕකට ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. ඕකට උත්තර බඳින්න යන්න එපා. ඕක හදන්න යන්න එපා. ඔය වේදනාවල් නැති කරගන්නවත් සාතර බලන්නවත් මේවා කරන්නවත් දේවාල වලටවත් භූතය නැති කරන්නවත් ඔය මොනවත් නෙමෙයි ඔය ගෙවිලා යන්න මොහොත. ඒ නිසා සතුටු වෙන්න කිව්වා. වැඩේ හරි මේ ගෙවිලා ටික යනවා. ඒක ලොකු දෙයක්. ඔය මේ භාවනා කරගෙන යන මේ දවස් ටිකේ මේ බණ අහගෙන මාර්ගේ වැඩිගෙන යන වෙලාවේ මේ ටික එනවා කියන්නේ මුළු දුක්ඛන්දරාවම එනවා කියන ප්‍රශ්න කෝටියම එනවා කියන්නේ අපිට සතුටු වෙන්න කාරණා. හැබැයි නම් පරිස්සම් වෙන්න කිව්වා ප්‍රතික්‍රියාවකට යන්න එපා. ප්‍රතික්‍රියාවට ගියොත් ආයේ නව කර්ම වෙන්න ඉඩ තියෙනවා. මේ ගෙවිලාගෙන එන මොහොත ගෙවිලා යනවා. මේක මේ ප්‍රතිපදාව වඩන්න පටන් ගත්ත පස්සේ වෙච්ච දෙයක්. මම බලෙන් දාගත්තත් නෙමෙයි දැන් මට තේරෙනවා. එහෙනම් මං කරපු දේවල් ටික අපි දන්නේ නැහැනේ. අපි මෙහෙම ඉඳගෙන හිටියට මොන දේවල් අපි මිනිසුන්ට කරලා ඇද්ද? මොන වචන කියපුව අය වෙන්නේ ඇද්ද අපි? මේ සසරක් මෙච්චර කාලයක් මේ සසර ගත කරගෙන ඉද්දි මොන වචන කියන්නේ ඇද්ද? මොන දේවල් මිනිසුන්ට කරන්නේ ඇද්ද? ඉතින් ඔය මේ ගානට හරි මේ වගේ වෙලා යන එක ලොකු දෙයක්. ඔය හුවට ඔය ඔක්කොම ගෙවන්න ගියොත් එහෙනම් තව ආත්ම කෝටි ගාණක් ගෙවන්න වෙයි. ඉතින් මේ බැස්ස වෙලාවේ මේ මාර්ගයට වැටිච්ච වෙලාවේ ප්‍රතිපදාවට ආපු වෙලාවේ ඔය මට ඔය එන මට්ටමින් එන්න කියන්නේ. ඔය එන කරදර ඔය දුක් මට්ටම ඔය වේදනා මට්ටම සාදර වෙන්න. ඒකට ඇක්සෙප්ට් කරන්න ඒක පිළිගන්න. ඒ පිළිගත්තොත් අපිට නූපන්න අකුසල් නූපදවන්න පුළුවන්. මේ අලුතෙන් අකුසල් නොකරගෙන ඉන්න පුළුවන්. නැත්තම් ඕකට ප්‍රතික්‍රියා කරන්න ගියොත් ආය අපි මේ නූපන් අකුසල් නූපදීමක් වෙන්නේ. නූපන්න අකුසවල් ආය උපද්දව ගන්නවා මේ එන ප්‍රශ්න ටිකට මේ එන කරදර ටිකට සම්පූර්ණ ප්‍රතික්‍රියා කරන්න කියලා. ඉතින් අන්නේ නිසා කෙනෙක්ට ඔන්න ඔය වගේ තැනකදී ඔන්න ඔය කර්මය උනත් පාවිච්චි කරලා උතනින් ගැලවෙන්න පුළුවන්. මේ අන්නේ එක නිසා ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ මාර්ගේ යන ගමන් එන්න දුක වැඩි වෙන ගතියක් එයි, ප්‍රශ්න වැඩි වෙන ගතියක් එයි. හැබැයි අපි සැලෙන්නේ, අපි කම්පණය වෙන්නේ, අපි මාර්ගේ නතර කරන්නේත් නැහැ. සහ අපි එන ප්‍රශ්නවලට උත්තර දෙන්න යන්නේත් නැහැ. අපි කෙන කිසිම ප්‍රශ්නයකට, කිසි කරදරයකට කතා කරන්න යන්නේ නැහැ. ඒව ඔහොම ඇවිල්ලා යන්න දෙනවා. ඔහොම ගෙවිලා ඉවර වෙන්න දෙනවා. ඒක අල්ලන් දැඟලුවොත් මම දන්නවා මම ආයෙත් අහු වෙනවා. ආයෙත් මට ගෙවන්න චක්‍රයට ආයෙ මේ සංසාර චක්‍රයට අහු වෙනවා. දැන් කරන්න පුළුවන් තරම් ඒ ටික ගෙවිලා ඉවර වෙන්න දුන්නොත් නම් ප්‍රශ්නේ නැහැ.